සෝවන් සුබෝදේශනක් කියලා ඔබ සියලු දෙනාම පිළිගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රමිතිගත අනන්‍යතාවයේ තුලාව සම්නාමයත් ඉදිරිපත් කරන තුලාව සංවාද කවයේ හතරවන අදියරට තුලාව කිව්වහම දැන් ඒක ඔබට නුහුරු නමක් නුපුරුදු තේමාවක් නෙවෙයි විශේෂයෙන්ම පසුගිය මාස 10ක කාල සීමාව තුලම තුලාව සංවාද කවයේ කියන තේමාව යටතේ අපි ලංකාවේ සමාජය තුල කතාබහට ලක්වන මිනිස්සු කතිකාවන ප්‍රශ්නගත කරන කාරණා සම්බන්ධයෙන් සමාජීය කාරණාවල නෛතික දෘෂ්ටි කෝණය සම්බන්ධයෙන් විශේෂඥ අදහස් විශේෂඥ දැනුම සහ නෛතික කාරණා ඔබේ දැනුමට ඔබේ සංවාදයට ඉදිරිපත් කරන්න අපි කටයුතු කළා අතීතයේ මතක් කළොත් එහෙම අපි තුලාව සංවාද කවයේ පළමු අදියර පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ ඇඟිලි සහ නිරෝධාය කතා කරමින් සංවාද කවයේ දෙවැනි අදියරේදී අපි ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයේ නෛතික පැතිකඩ සහ සමාජීය පැතිකඩ ප්‍රශ්නගත කළා ඒ වගේමයි තුලාව සංවාද කවයේ තුන්වන අදියරේ අපි අද්විතීය පියවරකට අරගෙන යමින් මහමැතිවරණ ආසන්නයේ ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද කේතප්‍රිය මැතිතුමත් සමග සාකච්ඡාවක නිරත වුණා ඉන්පස්සේ අපි තුලාව සංවාද කවයේ මද විරාමයක් ලබා ගන්නින් අපි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සහ ලංකාවේ අනෙකුත් සුවහසක් පිට නීති ශිෂ්‍යන්ට අවස්ථාව ලබා දුන්නා ශ්‍රී ලංකාවේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඊපස්සේ අපි 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ විද්වත් අදහස් විමසුමට ලක් කළා. ඉතින් ඒ ලබාගත්තු මද විරාමයෙන් පස්සේ අද නැවතත් අපි තුලාව සංවාද කවයේ හතරවෙනි අදියරත් සමග ඔබ සමග එකතු වෙලා ඉන්නවා නැවතත් ලංකාවේ සමාජය තුළ කතිකාවට ලක්වන ප්‍රශ්නගත වෙච්ච නෛතික කාරණාවක් සම්බන්ධයෙන් විද්වත් මතය ඔබ ඉදිරියට ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම අදත් අපි තෝරගත්ත ලංකාවේ සමාජය තුළ කතාබහට ලක්වන මාතෘකාව විල්පත්තු වන විනාශය එහෙම නැත්නම් විල්පත්තු නඩුව කිව්වහම මේක ලංකාවේ පසුගිය අවුරුදු කිහිපයක කාල සීමාව තුළම සමාජය තුළේ මිනිස්සු අතරේ නිතර නිතර කතාබහට ලක්වෙච්ච මාතෘකාවක්. මේ මාතෘකාවේ උණුසුම නැවතත් ඉස්මතු වුණේ පහුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ අභ්‍යාසන අධිකරණයේ විසින් මේ විල්පත්තු වනාන්තර සීමාව තුළ නැවත පදිංචි කිරීමේ කටයුතු නීත්‍යානුකූල නැහැ කියලා ලබා දුන්නු නඩු තීන්දුවත් සමග. ඒතර මේ නඩු තීන්දුවේ තීරණයේ ප්‍රකාශයට පත් කිරීමත් සමග මේ විල්පත්තු වන විනාශය කියන මාතෘකාව නැවතත් ලංකාවේ සමාජය ඇතුලේ උණුසුම් මාතෘකාවක් බවට පත් වුණා. සමාජය තුළ නිතර කතාබහට ලක්වන මාතෘකාවක් වුණාට තුලාව සංස්කාරක මණ්ඩලයේ විදිහට අපි විශ්වාස කළා තවමත් ලංකාවේ සමාජය තුළ සහ විශේෂයෙන්ම නීති ශිෂ්‍යයන්ගේ නීති අධ්‍යාපන ශිෂ්‍යයන් තුළ තවමත් මේ විල්පත්තු නඩුව පිළිබඳව නිවැරදි කරුණු නිවැරදි විද්වත් කරුණු තාම හරියට අනාවරණය වෙලා නැහැ කියලා. ඉතින් අපි තීරණය කළා මේ විල්පත්තු නඩුවේ සැබෑ පසුබිම සහ එහි පශ්චාත් බලපෑම මෙන්න මේ කරුණු සමාජයේ ඉදිරි අනාවරණය කරන්න ඒ අනුව තුලාව සංස්කාරක මණ්ඩලයක් විල්පත්තු නඩුවේ පෙත්සම්කාර පාර්ශ්ව විදියට සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරපු පරිසර යුක්ති කේන්ද්‍රයක් ඒකාබද්ධ වෙලා තමයි අද තුලාව සංවාද කවයේ හතරවෙනි අදියර සංවිධානය කරන්නේ. අද මේ හතරවෙනි අදියරේ කාල සීමාව අපි වෙන් කරලා තියෙන්නේ විල්පත්තු නඩුවේ සැබෑ පසුබිම සහ එහි පශ්චාත් බලපෑම පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට අද මේ සංවාදයේ සමග එකතු වෙලා තියෙන ඔබ සියලු දෙනාටම මේ නඩුව සම්බන්ධයෙන් මේ නඩු කරේ සම්බන්ධයෙන් සියලු නෛතික කාරණා සංකල්පීය වශයෙන් සෛද්ධාන්තික වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් සියලු කාරණා පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් අද මේ සංවාද කවයේදී මේ විල්පත්තු නඩුව පිළිබඳව අපිව දැනුවත් කරන්න තුලාව සංස්කාරක මණ්ඩලය විසින් බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරලා තියෙනවා ඉතාම සුවිශේෂී ඉතාම ගෞරවණීය සම්පත්දායි පුද්ගලයන් තුන්දෙනෙකුට. ඉතින් ඔවුන්ව හඳුන්වා දීමේ වගකීම මා සතු වෙලා තියෙනවා. ඒ අනුව මම ඔවුන්ව එම ගෞරවණීය පුද්ගලයන් තිදෙනාව හඳුන්වා දෙන්නම් ඔබට මෙසේ. අද අපිත් සමග එකතු වෙලා තියෙනවා පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාව ඔබතුමන්ව ආයුබෝවන් කියලා බොහොමත්ම ගෞරවයෙන් මේ සංවාද මණ්ඩපයට පිළිගන්නවා. ඒ වගේමයි අද අපිත් සමග ඉදිරි එකතු වෙලා තියෙනවා පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඔබතුමාවත් ආයුබෝවන් කියලා බොහොමත්ම ගෞරවයෙන් මේ සංවාද කවයට පිළිගන්නවා. ඒ වගේමයි අද අපිත් සමග එකතු වෙලා ඉන්නවා
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කෝකිලා කොනසිංහ මහත්මිය ඔබතුමියවත් ආයුබෝවන් කියලා බොහොමත්ම ගෞරවයෙන් මේ සංවාද මණ්ඩපයට පිළිගන්නවා. එහෙනම් මේ විල්පත්තු නඩුව ගැන කතා කරන්න මම හිතන්නේ නීටත් වඩා සුසුකම්ලත් නීටත් වඩා ගැළපෙන සම්බන්ධායි පුද්ගලින් නැහැ. උන් තමයි මේ නඩුව තුල සුවිශේෂී කාර්යභාරය ඉෂ්ට කළේ ශ්‍රී ලංකාව ඇතුලේ. ඉතින් ඔවුන්ගෙන් අද අපිට පුළුවන් ඇත්තරම් මේ නඩුවේ පසුබිම මේ ගැටලුව මොකක්ද මේ සම්බන්ධයෙන් බලපාපු නෛතික කාරණා මොනවද කියන කාරණේ සහ මෙතනින් පස්සේ මේ ඉදිරියට වෙන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අද අපිට අදහස් විමසන්න පුළුවන්. ඉතින් එහෙනම් පූර්විකාවට තවත් කාල වේලාව ගන්නෙ නැතුව මම කෙලින්ම අපේ සංවාද කවයේ මුඛ්‍ය ප්‍රමාර්ථය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මං යොමු වෙන්නම් අපේ සම්බන්ධායි පුද්ගලීන්ට යනුව විල්පත්තු නඩුවේ සැබෑ පසුබිම සහ එහි පශ්චාත් බලපෑම් පිළිබඳව සාකච්ඡා කරන මේ සංවාද කවයේ පළමු අවස්ථාව වෙනුවෙන් මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාට. ඒ මහතාට මම පළමුව ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. මගේ ප්‍රශ්නය තමයි දැන් හේමන්ත විතානගේ මැතිතුමනි දැන් මේ විල්පත්තු නඩුව ගැන කතා කළාම ලංකාවේ සමාජයේ බහුතරයක් දෙනා මේ විල්පත්තු වන විනාශය කියන කාරණය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන නමුත් මං හිතන්නේ සාමත් සමාජයේ බහුතරයකට ඇත්තටම මේ වන විනාශය මේක පසුබිම මොකක්ද මොකක්ද මෙතන ඇතිවෙච්ච ගැටලුව මේ අරුබුදේ බලපෑම් මොන වගේ එකක්ද මේක කොයිතරම් ප්‍රබල කාරණයක්ද සහ මේක නඩුකරයක් දක්වා ආපු ගමන් මඟ මොන වගේද කියන කාරණය සම්බන්ධයෙන් තාම අවබෝධයක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ මුලින්ම අහන්න කැමති මොකක්ද ඇත්තටම මේ විල්පත්තු නඩුවේ සැබෑ පසුබිම? මොකක්ද මේ ගැටලුව? මොකක්ද මෙතනදී ප්‍රශ්නගත වෙච්ච අරුබුදේ? සුබ උදෑසනක්. ප්‍රථමයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා තුලාව වැඩසටහනට අප පරිසර යුක්ත කේන්ද්‍රයේ මේ සඳහා සම්බන්ධ කර ගැනීම පිළිබඳව පරිසර යුක්ත කේන්ද්‍රයේ 2004 වසරෙන් පටන් අරගෙන අද වෙනකොට වසර 17ක් තිස්සේ ලංකාවේ පරිසර ශ්‍රේෂ්ඨත්වයට විශාල දායකත්වයක් ලබා දුන්න ආයතනයක්. ඒ වගේම නඩු කර 75කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට අධිකරණයට රැගෙන ගිහින් තිනවා. එයින් ඇතැම් මේවාට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. මා කැමති විල්පත්තු නඩුකරය කියලා ප්‍රසිද්ධියේ භාවිතාවන මේ නඩුකරය පිළිබඳව යම් කිසි අදහස් ටිකක් ඉදිරිපත් කරන්නට විශේෂයෙන්ම එහි පසුබිම කුමක්ද කියන එක පිළිබඳව විල්පත්තු කියලා අපි මේ නඩුකරය සහ මේ වන විනාශය හඳුන්වුවට විල්පත්තු කියලා කියන්නේ ඉතාමත් විශාල ප්‍රදේශයක පැතිරිච්ච වනාන්තර පද්ධතියක්. ඒ වනාන්තර පද්ධතියේ පුත්තලමට ඔබ්බෙන් පිහිටි තබ්බෝ වනයෙන් පටන් අරගෙන විල්පත්තු ජාතික වනෝද්‍යානය නැත්නම් වනජීවී සංරක්ෂණ නීති යටතේ ගැසට් කළ තියෙන ප්‍රදේශය. ඉන් අනතුරුව වෙප්පල් රක්ෂිතය තියෙනවා. ඊට පස්සේ තියෙනවා මරිච්චකට්ටු ප්‍රදේශය. මෑත කාලයේ 2017න් පස්සේ මාවිල්ලු රක්ෂිතය විදිහට හඳුන්වලා ගැසට් කරපු වන ප්‍රදේශය තිබෙනවා. ඒ වගේම විලත්තිකුලම් කියන ප්‍රදේශය තියෙනවා. ඉන් අනතුරුව මන්නාරම් පාරෙන් ඔබ්බට පිහිටි මඩු සහ පෙරිය මඩු වනයත් ඒ වගේම සන්නාර් කියන වනයත් මේ වනාන්තර පද්ධතියට අයිති වෙනවා. එතකොට මේ වනාන්තර පද්ධතියේ සිද්ධ වෙච්ච වන විනාශය මේ ආකාරයට ඩ්‍රෝන කැමරා වලින් ලබාගෙන තිබුණා. මා සතුව තිබෙන්නේ පැහැදිලි පින්තූරයක්. නමුත් මෙහි ඔබට පැහැදිලිව දකින්නට පුළුවනි වනය පාර දෙපසම සකස් කරලා තිනවා, වනය විනාශ කරලා තිනවා, ඒ වගේම මෙහි නිවාස සකස් කරලා තිනවා. මෙහි අතීතයට ගියොත් එහෙම අප දන්නා ආකාරයට විල්පත්තු ආශ්‍රිතව ජනතාව පදිංචි වෙලා සිටියා කාලයක් තිස්සේ. එය මුලදීම මාස 6කට විතර කාලයකට දීවරයෝ දීවර කර්මාන්තයේදීම සඳහා ගත කරපු ස්ථාන මරිච්චකට්ටු ප්‍රදේශය. පසු කාලයකදී එය පුංචි ගමක් බවට පත් වුණා. මෙහි ඇතැම් විට ඉන්දියන් ජාතිකයන් ඇවිල්ලා කාලයක් මාළු අල්ලගෙන නැවත යන විදිහට තිබුණා. නමුත් ඔවුන්ට 1990 අවුරුද්දේදී එවකට LTT සංවිධානය ඔවුන්ට සම්පූර්ණයෙන් ඉවත් වෙන්න කියලා නියෝග කරා.
අප දන්නා කරුණු අනුව මේ අවස්ථාව වෙනුවට 85ක් විතර පවුල් ප්‍රමාණයක් ජීවත් වුණා 2009 වසරේ ප්‍රදේශයේ තිබිච්ච යුද්ධය අවසන් වීමත් සමගම ප්‍රදේශයේ ඉන්න දේශපාලකයන් විශේෂයෙන් රිෂාඩ් බදුද්දීන් එවකට ඇමතිවරයා ඔවුන්ව නැවත පදිංචි කිරීම සඳහා යෝජනා කළා ඒ කාලය තුලම උතුරු වසන්තය සහ නැගෙනහිර නවෝදය කියන ව්‍යාපෘති දෙක පටන් ගත්ත එවකට තිබිච්ච රජය ඒ කාලයේදී පාඩම් උගෙනීමේ කමිටුව නැත්නම් LLRC report එක lessons learned report එක කියන එකක් සකස් කරා 2011 වෙනකොට මේ වார்த்தාව එළි දැක්වුවා මේ කාලය වෙනකොට 2012 දී එවකට අනුරයාපා පරිසර ඇමතිවරයා විදිහට කටයුතු කරන කාලයේදී මරිච්ච කට්ටු කල්ලාරු ඇතුළු වනාන්තර කීපයක් වන සංරක්ෂණ කලාප විදිහට ගැසට් කරනු ලැබුවා 2013 අවුරුද්ද වෙන විට ජනාධිපති කාර්ය සාධක බලකායක් මගින් තීරණය කරා මේ ප්‍රදේශයේ මේ ජනතාව පදිංචි කරන්න කියලා ඒ වගේම ෆොරස්ට් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2013 දී මේ 2012 ගැසට් කරපු වනාන්තර වලින් යම් කිසි ප්‍රමාණයක් ජනතාව පදිංචි කිරීම සඳහා නිදහස් කරන්නට කැමති වුණා ඒත් එක්කම 2014 පමණ වන විට විශාල විරෝධයක් ආවා මේ වනාන්තරවල මේ පදිංචි කිරීමට විරුද්ධව ඒ අනුව 2015 දී තමයි පරිසර යුක්ත කේන්ද්‍රය මෙම අධිකරණයේ මේ ක්‍රියාමාර්ගය ගත්තේ 2017 දී යම් ප්‍රදේශ කීපයක් එකතු කරගෙන අලු අර ජනතාව පදිංචි වෙච්ච වනාන්තර කොටස ඉවත් කළා මාවිල්ලු ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවා එතකොට මේ වනාන් මේ අධිකරණයට ගිය නඩුකරයට සම්බන්ධ ප්‍රදේශය අපි විල්පත්තු නඩුකරය කියලා බොහෝ වෙලාවට කිව්වට එහෙම නැත්නම් මෑත කාලයේ කල්ලාරු වනාන්තරය කියලා සඳහන් කරාට මේ මරිච්ච කට්ටු වනාන්තරය කරඬික්කොළි වනාන්තරය ඒ වගේම මඩු පෙරිය මඩු සන්නාර් කියන ප්‍රදේශ සියල්ලටම අදාළ වෙනවා ඔබට මේ පින්තූරයෙන් පැහැදිලි වෙනවා 2009 වෙනකොට තිබිච්ච වනාන්තර ස්වභාවය මේ පහළම රූපයෙන් පෙන්වන්නේ ඒක ඉන් අනතුරුව 2011 වෙනකොට යම් තරමකට පාර දෙපැත්තේ වනාන්තරය විනාශ කරලා තියෙනවා 2020 වෙනකොට ඉතාමත් ගැඹුරට වනාන්තරයේ කිලෝමීටර 1මාරකට ආසන්න ප්‍රමාණයක් ඇතුළට පාරේ සිට කපලා තිනවා නමුත් මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දුන්න තීන්දුවේ තිබුණේ පාරේ සිට මීටර 250ක් කපන්න කියලා යත් නීති විරෝධී කියන එක තමයි අපි උසාවියට ගියේ. ඒ වගේම සන්නාර් ප්‍රදේශයේ වෙච්ච වන විනාශය මේ ආකාරයට දකින්නට පුළුවනි. ඉන් අනතුරුව නිවාස හැදුවා විවිධ නම් වලින් ගම්මාන සකස් කළා මේ ස්ථානයේ. ඒ වගේම 2019 වෙනකොට නැවත එවකට පැවතිච්ච රජයේ උදාගමක් උදාගම් දෙකක් හදන්නට ගිය මේ ස්ථානයේ ඔබට පැහැදිලිව පේනවා මේ වනාන්තරය ඇතුළට කපලා මේ නිවාස සඳහා පදනම සකස් කරලා තිබුණා අපිට අධිකරණමේ ක්‍රියාමාර්ගයක් ගන්නට පුළුවන් වුණා මා නඩුකරේ විස්තර වැඩිපුර කියන්නට යන්නේ නමුත් මෙහිදී අවුරුදු 5ක උත්සාහයක් අධිකරණමේ ක්‍රියාමාර්ගයක් හරහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා මේ වනය නැවත වබන්නට ඒ වගේම එහිදී කිව්වා මහජන මුදල් නැත්නම් බදු මුදල් ගෙවීම සුදුසු නෑ මේකට මේ නිසා හත්වන වගඋත්තරකරුගෙන් මේ සඳහා මුදල් අය කරගන්න කියන එක ඒ වගේම internally displaced කට්ටිය එහෙම නැත්නම් රට තුල අවතැන් වූ අයව නැවත පදිංචි කිරීම සිදු කළ යුතුයි ඒ පදිංචි කිරීම සිද්ධ කරනකොට රටේ පවතින අනෙකුත් කාරණා නීති පද්ධති සලකා බැලිය යුතුයි ඒ වගේම මේ පදිංචි කිරීම පව එවකට පැවතිච්ච නීතියට එරෙහි කියලා ඉවරලා මෙහිදී නියෝග කළා තිබුණා ඒ වගේම මම පෙන්නුම් කරන්න ඕන දැන් අපිට ටාස්ක් එකක් තියෙනවා ඉස්සරහට මේ වනාන්තරයේ වවන්න ඔබට පේනවා මේ වවන්න වෙන මහන්සිය මේ ආකාරයට විශාල වනාන්තර ප්‍රමාණයක් අක්කර 3000කට ආසන්න වනාන්තර ප්‍රමාණයක් බැබීම කියන කාරණේ එතරම් ලෙහිසු පහසු කාරණයක් නෙවෙයි නමුත් නඩිතු ඉඳු විතා පැහැදිලි මේ වනාන්තර වනාන්තරයක් බවට පත් කරන්නට ඕනේ එහෙම නැතුව ගස් ටිකක් හිටවල දාලා නතර වෙන්න පුළුවන් කමක් නෙවෙයි අක්කර 3000කට වැඩි ප්‍රමාණයක සම්පූර්ණ
විල්පත්තු ප්‍රදේශයේ තිබෙන වනාන්තරයට හා සමාන වනාන්තර ප්‍රමාණයක් යම්කිසි කාලයකදී වැවීම තමයි මීළඟ කාර්යභාරය විදිහට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තිබෙන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඔව්. ඔබතුමාටත් බොහොම ස්තුතියි. ඒ අපි සමග එකතු වුණේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා මම දැන් ඉතාලම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් සමග එතුමා බොහොම පිළිවෙලට සංවිධානාත්මකව කරුණු පැහැදිලි කළා මොකක් මේ විල්පත්තු නඩුවේ පසුබිම කියන එක කාරණේ සම්බන්ධයෙන් සහ මේ මේ වන විනාශයේ ස්වභාවය මොන වගේද කියන කාරණේ සම්බන්ධයෙන් විල්පත්තු වන සංහාරයේ ක්‍රමානුකූලව සිද්ධ වුණේ වසර ගණනාවක් තිස්සේ මෙන්න මෙහිමයි කියන කාරණේ එතුමා බොහොම සංවිධානාත්මකව පැහැදිලි කළා. ඉතින් විල්පත්තු නඩුවේ මේ සැබෑ පසුබිම දැනගත්තයින් පස්සේ මේ සැබෑ පසුබිම අවබෝධ කරගත්තයින් පස්සේ ඊළඟට මම යොමු වෙන්න කැමති පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා වෙත විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණේ තමයි එතුමා තමයි මේ නඩුවේ නීතිඥවරයා විදිහට පෙනී සිටියේ. ඉතින් ඒ සම්බන්ධවත් එතුමාව අනිවාර්යෙන් මතක් කළ යුතුයි. රවීන්ද්‍රනාත් දාබරේ මහතාට මම යොමු කරන ප්‍රශ්නේ තමයි දැන් හේමන්ත විතානගේ මහතාගේ අදහස් දැක්වීමත් එක්ක දැන් අපි මේ විල්පත්තු නඩුවේ මේ පසුබිම මොන වගේද මේ මේ ප්‍රශ්නේ උද්ගත වුණේ මොන ස්වභාවයෙන්ද කියන කාරණේ සම්බන්ධයෙන් දැනුවත් ඔබතුමාට මම ප්‍රශ්නයක් යොමු කරන්න කැමතියි. එතකොට දැන් මේ ගැටලුවත් එක්ක මේ විල්පත්තු නඩුකරය පවත්වාගෙන යද්දී සහ මේ තීන්දුව ලබා දෙනකොට ඒ සම්බන්ධයෙන් බලපාපු සලකා බලපු නීති මොනවද? නෛතික ප්‍රතිපාදන මොනවද? සහ මේ විල්පත්තු වන විනාශය තුලින් උල්ලංඝනය වෙච්ච ලංකාවේ පනත් වර්ග, ලංකාවේ නීති වර්ග මොනවද? ඒ ඇතුළු සමස්තයක් වශයෙන් මේ මේ විල්පත්තු නඩුකරේ නෛතික කාරණා සම්බන්ධයෙන් ඔබතුමාගෙන් අහන්න දැනගන්න කැමතියි මම. हेमंत महात्मेपत्कर्णावलगत මේ නඩු තීන්දුව ගොනු කරන්න සිදුණු කරුණු කාරණා ඒ මහත්මයා සෑහෙන දුරට පැහැදිලි කළා. දැන් මේ නඩුවේදී අපි මූලික වශයෙන් අදනම් කරගත්තේ ආණුකම් ව්‍යවස්ථාවේ 140 වෙනි ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන. ඔබ දන්නවා ආණුකම් ව්‍යවස්ථාවේ 140 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචන අධිකරණයට බලතල තියෙනවා ශර්ෂියුරාරි මෙන්ඩම්ස් එයාදී महाजन अर्थ साधक नुकुकुन कालेपत्त आश्रित हेमंत वेडिगे विलपत् प्रदेश अभी समस्त प्रदेश विलपत् प्रदेश विविध विविध नम्मलिन जाति रक्षितुनाट ये प्रदेश महा वन विनाशक्सीबीमल गवेशन पास अभीदेगा मेतन बरपतल नीति में विधि विधान उल्लंघन एक अभी दखे मे प्रश्न विसंद हुदम मार्ग हटिट अभी दखे नीति में क्रिया मार्ग सद කරුණු කාරණා සොයාබද්දි තමයි අපිට තීන්දුව කරන්න සිදුනේ 140 ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 140 ව්‍යවස්ථාව ප්‍රකාරව රිට් නඩුකරයක් ගොනු කිරීම තමයි වඩා උචිත වන්නේ. එන මොකද වෙන අපි ඔබ දන්නවා මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කිරීමේදී බොහෝ විට මාසයක කාල සීමාවක් සලකා බලනවා. එවැනි යම් යම් සීමා මායින් තියෙනවා. ඉතින් ඒක නිසා අපි රිට් නඩුකරයක් ගොනු කරන්නට තීරණය කරා. हेत्संकार पार्श्वे पारे इवगेम वित्तिकरव नम दिन हिटिया वित्तिकर नम दिन वन संरक्षक डिपार्टमेंट अध्यक्ष जनरल वर हेम वन संरक्षक कील कीन वन संरक्षक जनरल कील मध्यम परसराधिकारी वनजीवी अध्यक्ष जनरल वर इडम कुमसारी जनरल ए आदि कोटू नीतिपति वर अतम वग उत्तर कर्व नाम कल तिबुण එතෙන්දී අපි හෙලිපහෙලි කළ ඇති කොටස් පිළිබඳව විස්තරයක් වෙනවා විස්තර
එනවා ඒකේ අභිභූමී කොටසකුත් එලිපෙහෙලි කරලා තිබුණා මම හිතන්නේ මේ තොරතුරු හේමන්තත් කිව්වා කොයි ප්‍රදේශද එලිපෙහෙලි කළේ කියලා ඊට අමතරව අපි මූලික වශයෙන් අපේ නෛතික තර්කයේ උනේ වන සංරක්ෂක ආච්‍යාපනති ප්‍රතිපාදන ප්‍රකාරව හත්වෙනි වගන්තියේ උල්ලංඝනය කිරීමක් මෙම අවස්ථාවේදී සිද්ධ වෙලා තියෙනවා කියන එක මොකද එම ආඥාපනතේ තුන්වෙනි වගන්තියේ ප්‍රකාරව පැහැදිලිව දක්වලා තියෙනවා කොයි ආකාරයෙන්ද විශේෂයෙන්ම රක්ෂිත වනයන් සංරක්ෂිත වනයන් ඒ ආදී කොට ඇති ආරක්ෂා කළ යුතු වනයන් කොයි ආකාරයෙන්ද ප්‍රකාශයට පත් කරන්න කියලා දැන් විශේෂයෙන් තුන්වෙනි වගන්තියේ තියෙන රක්ෂිත වනයන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධ එතකොට ඒ රක්ෂිත වනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව ගන්නා වූ සියලු පියවර අනුගමනය කරලා තමයි මෙම විෂයට භාජනය වෙච්ච එහෙම නැත්නම් මෙම නඩුවට නඩුවට විෂය වෙච්ච ප්‍රදේශ රක්ෂිත බවට පත් කරලා තියෙනවා. එතෙන්දී විශේෂයෙන් අනුගමනය කළ යුතු විධිවිධාන දක්වනවා 4.1 වගන්තියේ 4.1 වගන්තියේ ප්‍රකාරව රක්ෂිතය ප්‍රකාශයට පත් කරනකොට ඒ රක්ෂිත වනයේ පිහිටි පරිපාලන දිස්ත්‍රික්කයේ ලේකම් විසින් ඒ නියමයේ මගින් ප්‍රකාශ කරන ලැබූ දිනයට පෙර එහෙම නැත්නම් ඒ රක්ෂිතය ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා එහි පරිවර්තන ඒ දිස්ත්‍රික්කයේ භාවිත භාෂාවෙන් සෑම කොට්ටාශයකම සෑම ප්‍රාදේශීය ආදායම් නිලධාරියෙක්ගේම කොට්ටාශයක සහ ඒ අවට ඉඩම් පිටි අසල්වැසි නගරයක් සහ ග්‍රාමයක් පාසා සිංහල හා දෙමළ භාෂාවලින් සංනිවේදනය කරන්න සලස්වනවා. ඒ වගේම ඊ යෝජිත වනයේ හැම නැත්නම් යෝජිත රක්ෂිත වනයේ මායිම් අකිතාක්තුරට දක්වනවා. ඉතින් මේ ක්‍රියාවලිය සිදු කරලා තමයි සාමාන්‍යයෙන් රක්ෂිත වනයක් ප්‍රකාශයට පත් කරේ. දැන් මේ ප්‍රශ්නගත රක්ෂිත වනය 2012 10 10 දින ගැසට් අංක 1779 ඇල ඉර 15 දරන ගැසට් පත්‍රය මගින් පැහැදිලිවම ප්‍රකාශයට පත් කළා රක්ෂිත වන හැටියට. දැන් එක රක්ෂිතයක් නෙමෙයි අපි රක්ෂිත වන කීපයකටම අදාළ කරුණු කාරණා පිළිබඳව තමයි මේ නඩු කරේ ගොනු කරලා තිබුණේ. එතෙන්දී අපි මූලික තර්කය වුණේ වන සංරක්ෂණ ආඥාපනතේ 7 වෙනි වගන්තිය පැහැදිලිව තියෙනවා රක්ෂිත වනයක තහනම් වෙච්ච ක්‍රියා මොනවද කියලා. රක්ෂිත වනයක තහනම් ක්‍රියා සිදු කරලා තියෙනවා කියන එකයි. රක්ෂිත වනයේ තහනම් ක්‍රියා ගණනාවක් අපි අධිකරණයට පෙන්වනවා. එතකොට රක්ෂිත වනයේ තහනම් ක්‍රියා ඔබ දකිනවා ඇති මේ ස්ලයිඩ් එකේ පෙන්නුම් කරනවා. අලුතෙන් වනාන්තර එලි කිරීම, ඕනෑම ඉඩමක් වගා කිරීම සඳහා වෙනත් කාර්යයක් සඳහා එලි කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදි කිරීම, මාර්ග ඉදි කිරීම, මේ වැරදි සියල්ලම මෙතනදී සිදු වෙලා තිබුණා. ඒ වගේම අපේ තවත් තර්කයක් වුණේ මෙය රක්ෂිත වනයක් වුණත් නොවුණත් ඕනෑම වනාන්තරයක් හෙක්ටයාරයකට වැඩි වනාන්තර නොවන කාර්යයක් සඳහා යොදා ගන්නවා නම් සාමාන්‍ය EIA එහෙම නැත්නම් Environment Impact Assessment නීතිය යටතේ එය දැක්වෙනවා 742/22 කියන ගැසට් පත්‍රයේ ජාතික පාරිසරික පනත යටතේ නිකුත් කරපො. ඒ යටතේ EIA එකක් කරන්න, එහෙම නැත්නම් IEE ඒ කියන්නේ Initial Environment Examination එකක් කරන්න ප්‍රතිපාදන තියෙනවා. නමුත් ඒ දේ කරලා තිබුණෙත් නැහැ. ඊළඟට මෙතන අපි කිව්වා අභය භූමියක යම්කිසි කොටසක් මෙතන එලි කරලා තියෙනවා කියලා. එතෙන්දී වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන උල්ලංඝනය කරලා තියෙනවා. විශේෂයෙන් පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන වලට පටහැනියි කියලා කිව්වා. ඒ වගේම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනියි කියලා කිව්වා. ඒ වගේම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විශේෂයෙන් අපි රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම විශේෂයෙන් 27.14 28F වගේ දේවල් වැඩිපුර සඳහන් කළා. ඒ වගේම ජාත්‍යන්තරව පිළිගත් පරිසර නීතියේ සංකල්ප, ඒ වගේම අපි අත්සන් කරපු ජාත්‍යන්තර ගිවිසුම් වලට පටහැනි කියන එකයි අපි කිව්වේ. නෙක්ස්ට්. දැන් විශේෂයෙන්ම අපි තවත් ස්ථාවරයක් ගත්තා. සියලු දෙනාම වග උත්තරකරුවන් සියලු දෙනාම මේ වන විනාශය සම්බන්ධව ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වෙලා තියෙනවා කියන එක. ඊට අමතරව නීතියට පටහැනි අයුරින් වනාන්තර කලාපයේ නිවාස ව්‍යාපෘතියක් ඉදි කිරීමට ගත්ත තීරණය සහ ඒ තීරණයට අදාළ සියලු ලේඛන බලරහිත කරන්න කියන එකයි. ඒ වගේම
විශේෂයෙන්ම මේ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව වග උත්තරකරුවන් විසින් වරදකරුවන්ට දඬුවම් කළ යුතුයි. ඒ දඬුවම් කිරීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනසත් අපි ඉල්ලා සිටියා. ඊට අමතරව ඔබ දන්නවා ඇති වන සංරක්ෂණ ආඥා පනතේ 7 වෙනි වගන්තියේ තියෙනවා නැවත මේ වනයේකට සිදු කළ විනාශයක් යථාවත් කිරීම සම්බන්ධව ප්‍රතිපාදන ඒ ප්‍රතිපාදන අනුව වග උත්තරකරුවන්ගෙන් අපි ඉල්ලා සිටියා විශේෂයෙන්ම ඒ විනාශ වෙච්ච වනය නැවත යථාතත්වයට පත් කිරීම සඳහා නියෝගයක් මැන්ඩමුස් රිට්ටාඥාව. දැන් මැන්ඩමුස් රිට්ටාඥාවක ස්වරූපය මම කලින් කියලා කිව්වා. ඊට පස්සේ අපි සර්සියුර රිට්ටාඥාවක් කිව්වා. මේ සම්බන්ධව නඩු තීන්දුවේදී විශේෂයෙන්ම අධිකරණ ඉදිරියේ තහවුරු වුණා මේ පදිංචි කෙරවීම නීති විරෝධී කියලා. ඒ වගේම විශාල ඉඩම් ප්‍රමාණයක් එදි කරලා තියෙනවා රක්ෂිත වනයක කියලා. යම්කිසි ආකාරයකින් රක්ෂිත වනයක ඉඩදී නොමැති කාර්යයක්, එහෙම නැත්නම් නීතියෙන් අවසර දී නොමැති කාර්යයක් සිදු කරන්නට නම් අපි දන්නවා 4 2 වගන්තිය ප්‍රකාරව එම රක්ෂිත වනය තවදුරටත් රක්ෂිත තත්ත්වයෙන් ඉවත් කර ගන්නට ඕනේ. ඒක ගැසට් පත්‍රයක් මගින් සිදු කරන්නට ඕනේ. ඒ සඳහා බලයේ තියෙන අමාත්‍යවරයාට නමුත් එම දේ කරලා තිබුණේ මෙම පදිංචි කිරීම සිදු කරන්න තියලා. ඉතින් ඒක නිසා පැහැදිලිවම පදිංචි කිරීම කරලා තියෙන්නේ නීති විරෝධීව රක්ෂිතයක් ඇතුලේ කියන එකයි අපේ තර්කය උනේ. Next. දැන් මෙයා නඩුවේ තීන්දුව හැටියට ඊට පස්සේ විශේෂයෙන්ම මේ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ 7 වෙනි වග උත්තරකාර රිෂාඩ් බදුද්දීන් මහත්තයාගේ වගකීම. ඒ මහත්මයා තමයි මේ නීති විරෝධී පදිංචි කිරීම සම්බන්ධව විශේෂයෙන්ම තීන්දුව තීරණ අරගෙන තිබුණේ. ඒ තීන්දුව තීරණ අරගෙන තිබීමේ විශේෂ කමිටු සහ සාකච්ඡාවල ප්‍රමුඛය හැටියට කටයුතු කරලා තිබුණෙත් ඔහු. ඒ අනුව ඔහු මේ සම්බන්ධව මූලික වගකීම ගත යුතුයි. රජයේ විසින් නැවත වන වගාවක් කිරීමට හෝ රජයට මෙම කාරණේ සම්බන්ධව ගෙවිය යුතු වන්දිය එවන් ලෙස නියෝග කිරීමේ හැකියාවක් නැහැ කියලා තීන්දුව කරා. ඒ තීන්දුව කිරීමේදී පදනමුනේ රජයේ විසින් යම් කිසි ක්‍රියාවක් කරනවා නම් ඒ බදු ගෙවන ජනතාවගේ මුදලින් සිදු කරන්නට ඕනේ යන වියදම දරන්නේ බදු ගෙවන ජනතාව. එතකොට යම් කිසි පුද්ගලයෙක් මූලිකත්වයේගෙන වරදක් කරා නම් රජයේ බදු ගෙවන රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් ඒ නැවත යථාවත් කිරීම සුදුසු නැහැ කියන එකයි අධිකරණයේ මතය උනේ. ඒ අනුව මෙම කාරණය සඳහා මූලිකත්වයේ ගත්ත, එහෙම නැත්නම් මෙම නීති විරෝධී ක්‍රියාව සඳහා මූලිකත්වයේ ගත්ත බදුද්දීන් මහත්මයාට ඒ දේ ගෙවන්න කියලා නියෝග කළා. මොකද සියලුම ලිපි ලේඛන අනුව මෙම රක්ෂිතේ මෙම පුද්ගලයන් නීති විරෝධීව පදිංචි කිරීම සිදු කළ යුතු බවට තීන්දුව තීරණ ගන්න සාකච්ඡාවල සාකච්ඡා කමිටුවල ප්‍රධානත්වය අරගෙන තිබුණේ බදුද්දීන් මහත්මයා බව ඉදිරිපත් වෙච්ච කරුණු අනුව තහවුරු වුණා. දැන් මෙතෙන්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ නඩුවේදී විශේෂයෙන් කතා කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 14 සහ 28 ඊ ව්‍යවස්ථාවේ තියෙන වගකීම් එය ඇත්ත වශයෙන්ම ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් යටතේ තිබුණත් අනිකුත් නීති එක්ක බද්ධ වුණාම මේ ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් එහෙම නැත්නම් රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයීමේ මූලධර්ම බලාත්මක කිරීමේ අවකාශය අධිකරණයට ලැබෙනවයි කියන එකයි අධිකරණයේ කිව්වේ. විශේෂයෙන්ම මේ 27 14 තියෙන රජයේ වගකීමක් පරිසරය ආරක්ෂා කර යුතුයි කියලා. ඒ වගකීම ඒ වෙලාවේ විධායකයේ කොටස් වෙච්ච සියලුම දෙනා විසින් දැරිය යුතුයි. ඒ අනුව ඒ වෙලාවේ විධායකයේ කොටසක් හැටියට බදුද්දීන් මහත්මයාත් කටයුතු කරලා තිබුණා. ඒ බදුද්දීන් මහත්මයාටත් ඒ වගකීම තියෙනවයි කියන එකයි අධිකරණයේ මතය උනේ. ඊළඟට 28F වල F ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තියෙනවා සෑම පුද්ගලෙක්ගේම වගකීමක් තියෙනවා කියලා පරිසරය ආරක්ෂා කරන්න. ඉතින් ඒ අනුව මේ පරිසර යුක්ති කේන්ද්‍රයටත් ඒ වගේම මේ නඩුවරේ පවත්වාගෙන යෑමට වගකීමක් සහ අයිතියක් තියෙනවා කියන එක තීන්දුව කරා. විශේෂයෙන්ම 27 14 යටතේ රජයේ වගකීම ගැන නඩු තීන්දුවේ කතා කරද්දී පැහැදිලිව කියලා තියෙනවා රජය සමන්විත වෙලා තියෙන විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ විසින් යන කොටස් තුනමකින්. එතකොට අධිකරණයත් මේ රජයේ කොටසක් හැටියට පරිසරය ආරක්ෂා කරන්න
වගකීමෙන් බැඳිලා ඉන්නවා කියන එක අධිකරණයේ බර කරට අරගෙන තමයි මේ නඩු තීන්දුව දීලා තියෙන්නේ. ඒක නිසා එයත් වැදගත් තීන්දුවේ වැදගත් කොටසක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම මේ නඩු තීන්දුව දීමේදී විශේෂයෙන්ම අධිකරණයේ විසින් තවත් මූලධර්ම සැලකිල්ලට ගත්ත විශේෂයෙන්ම ආගමික මති මතාන්තර බෞද්ධ දර්ශනය හින්දු දර්ශනය සහ ඉස්ලාම් දර්ශනයේ තියෙන මූලික සිද්ධාන්ත ඒ වගේම විවිධ අන්තර්ජාතික නඩුකර සහ අපේ රටේ එප්පාවල නඩුව ඊළඟට විශේෂයෙන්ම මෑතකදී තීන්දුව වෙත චුන්නාකම් නඩුකර ඒ වගේ නඩුකර ගණනාවකදී නඩුක ගණනාවක තීන්දුව තීරණ අධිකරණය විසින් තමන්ගේ මෙම තීන්දුව දීමේදී මූලික වශයෙන් සලකා බලලා තිබුණා. ඒ සියලුම දේවල් සලකා බලලා තමයි අධිකරණයේ අවසාන වශයෙන් මේ නිගමන වලට එළඹුණේ. ඒ විතරක් නෙමෙයි පැහැදිලිවම සමහර අපි ඉල්ලා සිටින කරුණු කාරණා අධිකරණයේ ලබා දුන් නොදුන්නු සහනය තමයි මේ පුද්ගලින් විවාද කිරීම කියන එක. මේ පුද්ගලින් විවාද කිරීම කියන කාරණේදී එම සහනය දෙන්න බෑ කියන එක අධිකරණයේ පදනම් වුණේ එම පදිංචිලා ඉන්න පුද්ගලින්ව නඩුවේ පාර්ශ්වකාරයක් කාර්යය කරලා නැහැ කියන එක. මොකද අධිකරණය විසින් ඉවත් කිරීමට තීන්දුවක් ලබා දුන්නා නම් පැහැදිලිවම මේ ඍජුවම පදිංචිලා ඉන්න පුද්ගලින්ට බලපාන කාරණයක් වෙනවා. එම නිසා එම පුද්ගලින්ව පාර්ශ්වකරුවන් කළ යුතුයි කියන අධිකරණයේ මතය වුණේ. නමුත් අපිට ප්‍රායෝගික අපහසුතාවයක් තිබුණා. අපේ ලැබිච්ච තොරතුරු වලට අනුව පවුල් 1500කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට පදිංචි වෙලා තිබුණා. එතකොට ඊට ඉතා විශාල ප්‍රමාණයක් නඩුවක පාර්ශ්වකාරයෙක් කරන්න ගියොත් ඒ නඩුව පවත්වාගෙන යන්න බෑ. මොකද නඩුවේ පාර්ශ්වකාරයන් වග උත්තර කරවන්න කරන හැම දිනාටම සිතාසි එහෙම නැත්නම් නොතිසි බෙදන්නට ඕනේ. නොතිසි බෙදලා ප්‍රායෝගිකව නඩුව ගෙන යෑමේ ලොකු අපහසුතාවයක් පත් වෙනවා. මේ නඩුව ඇත්ත වශයෙන්ම මෙවැනි 9 දිනක් වග උත්තර කරවන්න කරලත් නඩුව අවුරුදු 5ක් තිස්සේ අපිට නඩුව කියන්න උනා තීන්දුවක් ලබා ගන්න ඔබට හිතා ගන්න පුළුවන් 1500ක් වගේ ගාණක් නඩුවේ වග උත්තර කරවන්න කරා නම් අපිට මේ නඩුව අවදාපත් ඉවර කරගන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ප්‍රායෝගික රිස්ක් එක ගත්තේ නැහැ. ඒක නිසා එම පුද්ගලින්ව පාර්ශව කරුවන් කරේ නැහැ. කෙසේ වෙතත් බොහෝ දෙනෙක් හිතනවා මේ නඩුවේ තීන්දුව සමහර විට මීට වැඩිය දඬුවමත් ලබා දුන්නා නම් හොඳයි කියලා වග උත්තර කරුවන්. නමුත් අපි මේ තීන්දුව ගැන සෑහීමකට පත් වෙනවා. මොකද පැහැදිලිවම 7 වගන්තිය ප්‍රකාරව වන සංරක්ෂණ ආඥා පනතේ වරදක් කරපු පුද්ගලයෙකුට ලබා දී හැක්කේ රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂය දක්වා දඩයක් පමණයි. ඉතින් අපි හිතනවා එවැනි දඩයක් ගෙවීමෙන් මෙම ප්‍රශ්න කරලා තියෙන වරද පිළිබඳව මම හිතන්නේ වන්දි ගෙවල ඉවර කරන්න අමාරු වෙනවා. මොකද පරිසරයට කරලා තියෙන මහා විනාශය වෙනුවෙන් යම්කිසි පරිසරයට යමක් එකතු කිරීම තමයි වැදගත් වෙන්නේ කියන එකයි අපේ මතය. ඉතින් ඒ මතය අනුව අපි මේ නඩු තීන්දුව ඉතාමත්ම ඉහලින් පිළිගන්නවා සහ පරිසර වෙනුවෙන් වඩාත් හොඳ යුක්ති සහගත සාධාරණයක් ඉෂ්ට කරපු නඩු තීන්දුවක් හැටියට පිළිගන්නවා. බොහොමත්ම ස්තුතියි. ඔව් බොහොමත්ම ස්තුතියි නීති මන්දාලිනි. ඒ අපිත් සමග අදහස් පළ කළේ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සුවිශේෂී කාරණයක්, එතුමන් තමයි මේ විල්පත්තු නඩු කරේ පෙත්සම්කාර පාර්ශ්වවිනේ පෙනී සිටපු නීතිඥවරයා. ඉතින් එතුමා අපිට බොහොම පැහැදිලිව අදහස් ඉදිරිපත් කළා මොනවද මේ විල්පත්තු නඩුකරේ තුළ සාකච්ඡාවට ලක් වෙච්ච සලකා බලපු නෛතික කාරණා, නෛතික ප්‍රතිපාදන මොනවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආශ්‍රයෙන් අපිට මේ නඩුවේ සලකා බලපු කාරණා මොනවද, වන සංරක්ෂණ ආඥා පනතට අනුව සලකා බලපු කාරණා මොනවද කියන ඇතුළුව සමස්තය මේ නඩුකරේදී බලපාපු නෛතික කාරණා සම්බන්ධයෙන්, නෛතික පසුබිම සම්බන්ධයෙන් එතුමා ඉතාම බොහොම පැහැදිලි විස්තරයක් අපිට අරගෙන ආවා. ඉතින් නැවතත් ස්තුති කරනවා එතුමාට. ඒ අනුව තුලාව සංවාද කවයේ මගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කෝකිලා කොණසිංහ මහත්මියට. ඔබතුමියට මම යොමු කරන ප්‍රශ්නය තමයි, දැන් අපි කලින් අවස්ථා දෙකේ දැන් විල්පත්තු නඩුවේ පසුබිම සහ ඒ නෛතික කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොට අපි දැනුවත් වෙලා ඉන්නේ. ඔබතුමියට මම ඉදිරිපත් කරන ප්‍රශ්නය තමයි, දැන් මේ නඩුවට සම්බන්ධ වෙනවා පරිසර නීතිය. එතකොට මේ පරිසර නීතියේ සංකල්පීය පසුබිමත් එක්ක ගත්තහම කොහොමද මේ විල්පත්තු නඩුව වැදගත් වෙන්නේ, මේ නඩු තීන්දුව වැදගත් වෙන්නේ කොහොමද
කියන කාරණේ සහ මේ ප්‍රශ්නයට මම එකතු කරන්න කැමතියි දැන් නීති ශිෂ්‍යෝ විදිහට දැන් නීති අධ්‍යාපනයේදී අපි ඉගෙන ගන්නවා මේ ලෑන්ඩ්මාක් කේසස් එහෙම නැත්නම් වැදගත් නඩු තීන්දු කියලා නඩු තීන්දු ගන්නාවක් අපි ඉගෙන ගන්නවා එතකොට මේ මේ අනිවාර්යයෙන්ම මේ විල්පත්තු නඩුවක් ලංකාවේ වැදගත් නඩු තීන්දුවක් එතකොට මේ නීති අධ්‍යාපනයේ ඉන්න නීති ශිෂ්‍යෝ කොහොමද මේ නඩුව සම්බන්ධයෙන් දැනුවත් විය යුත්තේ ඒගොල්ලන්ගේ සෛද්ධාන්තික කාරණාත් එක්ක සහ අර මම මුලින් අහුවා වගේ මේ පරිසර නීතිය සංකල්පීය පසුබිමත් එක්ක ගත්තාම කොහොමද මේ විල්පත්තු නඩු තීන්දුව වැදගත් වෙන්නේ කියන කාරණය ඔබතුමීට අවස්ථාව නැයි හයි ගෝවන් මම මුලින්ම නිකුත් එක වචනයක් කියන්න ඕනි මම විශ්වවිද්‍යාලය නියෝජනය කරන කෙනෙක් විදිහට මම ඊටාම මේ ප්‍රහර්ෂයට පත් වුණා ඔබ සියල්ල මෙම මාතෘකාව යටතේ මේ සම්වාදය සංවිධානය කරනකොට මොකද මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව විදිහට ඔබ හැමතිස්සෙම නිරන්තරයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි ඔබ නිදහස් අධ්‍යාපනයේ ලබන ඒ වරක් නිසාද මුක්ති විඳින අය මේ වගේ ලංකාව මාතෘභූමිය සම්බන්ධයෙන් ඉතාම තීරණාත්මක අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ඔබ උනන්දුවක් දැක්වීම සහ ඔබේ හඬ අවද කිරීම ඔබේ කාල වේලාව වෙන් කිරීම තුළින් ඔබ මම හිතන්නේ තමන්ගේ රටට යම්කිසි යුතුකමක් ඉටු කළා වෙනවා මේ අපි කතා කරපු හේමන්ත විතානගේ සහ රවින්දන් දාබරේ මහත්මයා කතා කරපු විදිහටම ඔවුන්ගේ දායකත්වයේ ඔවුන් නඩුතරයක් අරන් ගිහිල්ලා කරා හා සමානව ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා මේ වගේ තීරණාත්මක අවස්ථාවන් වල ඔබගේ දායකත්වය ලබා දෙයි කියලා මම ඒ ඉතාම ඉහළින් අගය කරනවා විශ්වවිද්‍යාලයේ ඉන්න ආචාර්යවරයෙක් විදිහට හොඳයි දැන් ඔබේ ගැටලුව මට යොමු කළේ මේ සම්බන්ධයෙන් අපිට ලෑන්ඩ්මාක් කේසස් තියෙනවා එහෙමනම් මේ නඩු තීන්දුව කොතනද ඒ තුල අපි ස්ථානීය කරන්නේ ස්ථානගත කරන්නේ සහ පරිසර නීතියේ වර්ධනයට මේ නඩුකරයේ අදාළත්වය කුමක්ද කියන එක සම්බන්ධ මම පෞද්ගලිකව පරිසර නීතිය උගන්වන ගුරුවරයෙක් විදිහට සහ ඒ වගේම පරිසරය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන කෙනෙක් විදිහට පර්යේෂකෙක් විදිහට මම ඉතාම ධනාත්මක තැනක තමයි ඉන්නේ මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ලංකාවේ පරිසර නීතිය සම්බන්ධයෙන් දීපු නඩු තීන්දුව තේරාවලිය දෙස බැලුවොත් අපිට ප්‍රධාන නඩු තීන්දුව ඔබ කියපු විදිහට සුවිශේෂී නඩු තීන්දුව ලෑන්ඩ්මාක් කේසස් තුනක් අපි සාකච්ඡා කරනවා නිරන්තරයෙන් ඊට අමතරව තවත් තියෙනවා අවශේෂ සුවිශේෂී නඩු තීන්දුව නමුත් අපි තීරණාත්මක නඩු තීන්දුව දෙක ශ්‍රී ලංකාවේ පරිසර නීතිය තුල අධිකරණමය දායකත්වයේ සම්බන්ධයෙන් කතා කරන නඩු තීන්දුව තුනක් තියෙනවා පළවෙනි එක තමයි මුලංකුලම නඩු තීන්දුව ඒ කියන්නේ පාවර නඩු තීන්දුව ඊළඟ එක තමයි රවින්ද කාර්යව සම්කීර්ණ නඩු තීන්දුව ඒ කියන්නේ චුන්නාකම් පාව ප්ලාන්ට් සම්බන්ධයෙන් තියෙන නඩු තීන්දුව දැන් අපිට ඉතාම උදම්මනන් පුළුවන් නඩු තීන්දුවක් ඇවිල්ලා තියෙනවා විල්පත්තු නඩු තීන්දුව. දැන් මේ නඩු තීන්දුව මම පර්යේෂකෙක් විදිහට පරිසර නීතිය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලබන අවස්ථාවේදී සහ මම පරිසර නීතිය හදාරමින් උගන්වන ලබන අවස්ථාවන් වලදී මම දකිනවා මේ නඩු තීන්දුව තුනම අපිට අන්තර්ජාතික මට්ටමේ පරිසර නඩු තීන්දුව සහ කලාපීය මට්ටමේ අපි විශේෂී කොට සලකන ඉන්දිය නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් දීපු නඩු තීන්දුව හා සමතැන්වී තියන්න පුළුවන් අවස්ථාවකට අපි අද දවසේ ඉඳලා තියෙනවා. මීට දශක දෙක තුනකට ඉස්සෙල්ලා නම් මම මේ කරුණ ගැන කතා කරන්නේ ඔබ නීති ශිෂ්‍යයන් විදිහට මම කියනවා අපිට ඉතා කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිලාෂණාධිකරණයේ වූ වෙනත් අධිකරණ විසින් පරිසර නීතියේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් යම් කිසි මන්දගාමී තත්ත්වයක් තියෙනවා කියලා ඒ විතරක් නෙමෙයි මම මේක අනිවාර්යයෙන්ම දශක දෙක තුනකට ඉස්සෙල්ලා නම් මේක මම සංසන්දනාත්මක විග්‍රහයකට එනවා ඉන්දිය නඩු තීන්දුව සහ අන්තර්ජාතික නඩු තීන්දුව පරිසරය සම්බන්ධයෙන් දීපු ඔබ ආධාරි වාසනාවන්තයි නීති ශිෂ්‍යයන් විදිහට ඔබ ඉස්සරහා තියෙනවා තීරණාත්මක ලෙස පරිසරය ආරක්ෂා කිරීමට අධිකරණ කාර්යභාරය සිදු කරපු අවස්ථාවක් තිබෙන නඩු තීන්දුව. මේ නඩු තීන්දුවේදී අන්තර්ජාතික නීතියේ අන්තර්ජාතික පරිසර නීතියේ අපි සාකච්ඡා කරන චිරස්ථායී සංවර්ධනය, මහජන භාර සිද්ධාන්තය, ඒ වගේම නිවාරණ මූලධර්මය, දූෂකයා විසින් ගෙවිය යුතුයි කියන සංකල්පය එපමණක් නෙවෙයි
නීතිය බලය සහ රාජ්‍ය ස්වාධිපත්‍ය යහපාලනය කියන මේ සමස්ත නීති සංකල්ප නීතිය බලය ඒ වගේම යහපාලනය සහ රාජ්‍ය ස්වාධිපත්‍ය කියලා කියන්නේ සමස්ත නීතියේ තිබෙන සංකල්ප පරිපාලන නීතිය සහ මානව හිමිකම් නීතිය මේකේ සමස්ත නීති පද්ධතිය කියන සංකල්ප පරිසර නීති සංකල්ප විදියට මම මුලින් කියපු චිරස්ථායි සංවර්ධනය ඒ වගේම මහජන භාර සිද්ධාන්තය පොලියුටර් පේස් එහෙමත් නැත්නම් දූෂකයා විසින් ගෙවිය යුතුයි කියන සංකල්පයේ නිවාරණ මූලධර්මීය එපමණක් නෙවෙයි ඇත්තටම මම මේක දකිනවා අන්තර් පාරම්පරික සම්බන්ධතාවය පිළිබඳ ලක්ෂණත් කෙළුම් කරනවා ඉතින් මේහා සමාන මේ සියල්ලම අපි කටිකාව දෙස හැරිලා බැලුවොත් විල්පත්තු නඩු තීන්දුව අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පරිසරික නීති පරිෂදය තුල තාම ඉහළින් කියන්න පුළුවන් නඩු කරය මං දෙවෙනි කරුණට යන්නම් කොහොමද මේ නඩු තීන්දුව තුල සාකච්ඡා වුණ මොනවද තියෙන විශේෂ නීති සංකල්ප එහෙමත් නැත්නම් ලංකාවේ පාරිසරික නීති පරිෂදය තුල ඒ වගේම අධිකරණ අර්ථ නිරූපණය තුල राज्य स्वाधीन जनता आंडुक्रम व्यवस्था ජනතාවට තමයි මේ සමස්ත රජය සතු වෙලා කියන දේපල සියල්ලෙම සැබෑ අයිතිකරුවා වන්නේ මහ ජනතාව. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍ය අපි බාර කරලා තියෙනවා ව්‍යවස්ථාදායක නීති හදන්න, නීති අර්ථ නිරූපණය කරන්න අධිකරණයට සහ නීති ක්‍රියාත්මක කරන්න විධායකයට. හැබැයි ඔවුන්ගේ භූමිකාව තාවකාලිකයි ඒ බලය සදාකාලිකවම හිමිවන්නේ ජනතාවට ජනාධිපත්‍යෙට නමුත් අපි තාවකාලිකව ඒ භාරකරුවන් පත් කළා කියන්නේ එතකොට යහපාලනය තුලින් ඔවුන් බැඳී සිටිනවා තමන් ගන්න ලබන තීන්දු තීරණ සඳහා හේතු දක්වන ඒ වගේම තමන් ගන්න ලබන තීන්දු තීරණ අනිවාර්යයෙන්ම විනිවිද දැකිය හැකි විය යුතුයි बलातिक्रमण तीरण සෑම පරිපාලන නිලධාරියෙකුම යහපාලනය පිළිබඳ සංකල්පය යටතේ තමන්ගේ තීරණයට හේතු දැක්වීමට බැඳී සිටී ඒ වගේම එම තීරණය ගත්තේ මොන හේතුවක් නිසාද කියන එකට අනිවාර්යයෙන්ම මහ ජනතාවට වගකිව යුතුයි ඒ වගේම ඒ තීරණය සම්බන්ධයෙන් තමන්ට දීලා තියෙන බලය තුල ඒ සීමාව තුල ඒ තීරණය ගත යුතුයි ඉන් පිටතට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවයන් අනුව තමන්ගේ පෞද්ගලික අපි කියනවා ඉන්ට්‍රෙස්ට් පර්සනල් ඉන්ට්‍රෙස්ට් ඒක රිලිජියස් ඉන්ට්‍රෙස්ට් එකක් වෙන්න පුළුවන් එතනික් ඉන්ට්‍රෙස්ට් එකක් වෙන්න පුළුවන් එමත් නැත්නම් පොලිටිකල් ඉන්ට්‍රෙස්ට් එකක් වෙන්න පුළුවන් ඊට අමතරව තමන්ගේ පර්සනල් ඉන්ට්‍රෙස්ට් එකක් වෙන්න පුළුවන් පරිපාලන නිලධාරී කියන්නේ කොයිම අවස්ථාවකවත් තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා සහ ඒ අපි කියන තමන්ගේ පෞද්ගලික කැමැත්ත මත තීරණ ගන්න බැහැ එතකොට මේ අවස්ථාවන් තුනේ මේ නඩුවේ වග උත්තර කරුවන් වන සියලුම පාර්ශවයන් වැඩි සිටිනවා මොකද මේ නඩුවේ අභියෝගයට ලක් කරන්නේ රාජ්‍ය නිලධාරී පරිපාලන නිලධාරී සහ කැබිනට් කැබිනට්ව නියෝජනය කරපු හිටපු අමාත්‍යවරු එතකොට මේ සියල්ලම මේ අල්ට්‍රා වෛරස් කියන ප්‍රින්සිපල් එක යටතේ තමයි තමන්ගේ තීරණ ගත යුත්තේ එනිසා මේ good governance concept එක යටතේ මේ සියලුම වග උත්තර කරුවන් එකහෙලා බැඳී සිටිනවා මහ ජනතාවට වග කියන්න. එතකොට මේ පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විසින් මේ නඩුව යොමු කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන වගන්ති යටතේ
व्यवस्था यटते लबादीला එතකොට මම මුලින් කතා කරපු කරුණ වෙන යහපාලනය සම්බන්ධයෙන් ජනතාවට අයිතියක් තියෙන ඕනම පරිපාලන නිලධාරිය විධායක නිලධාරිය ප්‍රශ්න කරන්න. අවස්ථාවන් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා ආණ්ඩුක්‍රම විවස්ථාව යටතේ. පළවෙනි එක 140 යටතේ රිට් ආඥාවක් යටමගින් දෙවෙනි අවස්ථාව තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ යටතේ මූලික අයිතිවාසිකම් හෙත්සමක් මම දබරේ මහත්මයා කිව්වා ඇයි මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ නොගිය කියලා දැන් මාසික කාල සීමාවක් වගේ ඉතා දැඩි සීමාවක් යටතේ තමයි මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගෙන්නේ ඒ නිසා ඉතා හොඳ තේරීමක් 140 යටතේ පරිපාලන විධායක නිලධාරීන්ගේ අල්ෆා වෛරස් තීරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කරනවා රිට් ආඥාවන් යටතේ කොන මැන්ඩාමු සහ සර්ෂියුරාරී කියන රිට් ආඥාවන් මෙතෙන්දී ප්‍රශ්නගත කරලා තියෙනවා දැන් මේ යහපාලන කතන්දරයක් එකලා ඊළඟට අපිට එන දෙයක් තමයි අපි නීති ශිෂ්‍යයන් සහ නීතිය හදාරන සහ මේ අදාළ කරගන්න ආය විදියට අපි හැමතිස්සෙම අපි මුදුන් මල් කඩ විදියට තීරණය කරන දෙයක් තමයි රූල් ඔෆ් ලෝ නීතියේ බලය ඔබ මේ නඩු තීන්දුවේ පිටු 14ක් පුරා ලියවිච්ච මේ නඩු තීන්දුව විපත්තු නඩු තීන්දුව බැලුවොත් ලංකාවේ නීති ක්‍රමයට සුවිශාල ලෙස මෙහෙවරක් කර අර්ථ නිරූපණයන් කිහිපයක්ම අතරින් තාම ප්‍රබල ලෙස මේ නීතියේ බලය කියන සංකල්පය පිළිබඳ දීපු අර්ථ නිරූපණය දක්වන්න පුළුවන්. පුන පුනා අභියාචනාධිකරණය ප්‍රකාශ කර සිටිනවා අන් සියල්ලටම වඩා නීතිය උත්තරීතරයි. නීතිය යළින් පවතී කියන කවන. මම හිතන්නේ මේක තාම වැදගත් ප්‍රකාශය අධිකරණයක් මගින් නිකුත් කරන ලද මොකද මේක ඉදිරි දැක්ම අපිට ඇති වෙනවා everything is below the law අපි කියනවා අපි මේක ඉගෙන ගන්නකොට උගලන්ට මම සාකච්ඡා කරනවා මේ the law is above the queen කියන්නේ සෑම රජවරයෙකුට එහෙම නැත්නම් රජිනෙකුට වඩා ඉහළින් තමයි නීතිය තියෙන්නේ ඒක තමයි අපි පිළිගන්නේ එතකොට තමන්ගේ තත්වය තනාතිරම කුමක් වුණත් තමන් හැම විටම නීතියට පල්ලෙහැන් ඉන්නේ රටක් දියුණුවන්නේ ඒ ආකාරයෙන්. ඒ නිසා මේ අර්ථ නිරූපණය තුළ මේ නීතියේ බලය කියන එක තාම වැදගත්. දැන් මම මේක තව චුට්ටක් පැහැදිලි කරොත් එහෙම ලංකාවේ නීතියේ බලය එතකොට අපි කොතනින්ද දකින්නේ? අපි කොතනින්ද ඉල්ලා සිටින්නේ? අපි ප්‍රාර්ථනා කරන්නේ කොතනින්ද නීතියේ බලය? ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ උත්තරීතර නීතිය වන්නේ පරම නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍ය සහ මේ මං කියපු රෙමඩීස් රිට් බලය ෆන්ඩමෙන්ටල් රයිට් මේ වගේ අපිට ලබා දීලා තියෙන බලයන් තුළින් අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතියයි අන් සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතියේ බලයට යටයි. අපි අන්තර්ජාතික නීතිය දිහා බැලුවොත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දෙවන වගන්තිය විසින් කියනවා all states are equal and independent කියලා. ඒක සෑම රාජ්‍යයක්ම පරමාධිපත්‍යයෙන් යුතුවයි ස්වාධීනයි සහ ඒ සෑම රාජ්‍යයක්ම එක හා සමානයි. එතකොට ශ්‍රී ලංකාවත් මේ අන්තර්ජාතික තලයේ තියෙන රටක් සමාජික රාජ්‍යයක්. එසේනම් ලංකාවේ පරමාධිපත්‍ය සම්බන්ධයෙන් ලංකාවේ දේශභූමිය තුල ගනු ලබන තීරණ සම්බන්ධයෙන් ලංකාවේ ජනතාවට ඒ පරමාධිපත්‍යයි කිය රූල් ඔෆ් ලෝ යටතේ නිරන්තරයෙන්ම ලැබෙනවා මේ නඩුවේ එක්තරා අවස්ථාවක උගත් පාඩම් කොමිෂන් සභාවේ තීරණයක් උදා දක්වමින් මනුත්තර කරුවන් හර්ථ කරමින් කියා සිටිනවා මේ තීරණය ගැනීම සඳහා මේ අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සඳහා මේ විල්පත්තු වනාන්තරය වන රක්ෂිතයක් කැපීම සඳහා තීරණය ගත්තේ මේ අන්තර්ජාතික නීතියේ නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් තියෙන මූලධර්මයන් අනුගමනය කරමින් කියන කරුණ. නමුත් පසුව ඒක ඔප්පු කරගන්න බැරි වෙනවා. නමුත් ඒක තාර්කික විදිහට ගෙනියන එතන අපිට මෙතෙන්දී අනිවාර්යයෙන්ම මේ UN චාර්ටර් වල සෙකන්ඩ් මේ දෙවෙනි මේ මූලධර්මයේ විසින් ප්‍රකාශ කරන ලබන සියලුම රාජ්‍යයන් සමානයි කියන කරුණ යටතේ ශ්‍රී ලංකාව තුළ තමන්ගේ ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න ලංකාවේ නීතියට වඩා අන්තර්ජාතික නීතිය ප්‍රබල වන්නේ නැත.
මොකද එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥාක්තිය දෙවන වගන්තිය විසින් කියලා තියෙන නිසා සෑම රාජ්‍යයක්ම සමානයි සෑම රාජ්‍යයක්ම ස්වාධීනයි එසේනම් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරයා අන්තර්ජාතික නීතිය මූලධර්මයක් මගින් මේ රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කරලා තිබෙන මනාන්තරයක් කැපීම නීති විරෝධී බලාපි ක්‍රමයක් ඒ නිසා මේ ලංකාවේ නීතියේ වර්ධනයට මේ කියන කරුණ මත rule of law කියන කරුණ ඉතාම වැදගත් සංකල්පයක් ලෙස මම දකිනවා ඒ වගේම මම පරිසර නීතිය සහ මානව හිමිකම් නීතිය උගන්වන ගුරුවරයෙක් විදියට ඉතාම මේ සතුටින් බලා හිටපු කරුණක් තමයි මේ පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මේක public interest litigation එකක් විදිහට අධිකරණයට ගෙන යාම සහ අධිකරණයේ එය පිළිගැනීම අපි හැමතිස්සෙම උදම් මනනවා ඉන්දියා නීති තත්ත්වය අරගෙන public interest litigation කියන concept එක ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා කියන ඉන්දියා නීතිය තුල නමුත් අද දවසේ අපි දකිනවා ශ්‍රී ලංකාවේ ගෞරවනීය අධිකරණයේ විසින් මේ එන්නේ එන්නම මේ මහජන නඩුකර මහජන භාර නඩුකර කියන සංකල්පය ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන බව මම හිතන්නේ ඒකත් අපිට නීතිය නීතියේ වර්ධනයක් විදිහට මේ නඩු දීන්දුව හරහා දකින්න පුළුවන් සංකල්පය ඊළඟ කරුණ අපි ඩිරෙක්ටිව් ප්‍රින්සිපල්ස් කියලා ඉගෙන ගන්නවා අනුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදයේදී 27 28 F සහ 29 කියන වගන්තීන් අපි සාකච්ඡා කරනවා පරිසර නීතිය තුල දැන් මේ මේක ඉතාම මේ මේ මං මං ඉතාම අගය කරන දෙයක් තමයි මේ විල්පත්තු නඩුවේ මෙන්න මේ කියන කාරණේ මොකද්ද අපි මේ මේ නීති ක්‍රමයේ කතා කරනකොට අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 14න් රජය බැඳීමකට පවතින පරිසරය ආරක්ෂා කරන්න 28F යටතේ ජනතාවට වග යුතුයකමක් තියෙනවා පරිසරය ආරක්ෂා කරගන්න හැබැයි අපි ඊත් එක්කම කියනවා 29 වග ව්‍යවස්ථාව උපුටා දක්වමින් අපි ඉවන්නන වශිෂ්‍යයන්ට නමුත් මේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම කිසිම අවස්ථාවක අධිකරණයක් ඉදිරියේ අධිකරණ පරිෂදයක් ඉදිරියේ බලාත්මක කළ නොහැකි කියලා. එතන එතන අපි ශිෂ්‍ය හැමතිස්සෙන් ප්‍රශ්න කරන දෙයක් තමයි එහෙනම් ඇයි මේක තියෙන්නේ? එහෙනම් ඇයි රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන අධිකරණයක් ඉදිරියේ බලාත්මක කරගන්න බැන්නේ? විල්පත්තු නඩු තීන්දුවේ මෙන්න මේ අධිකරණ තත්වය මෙන්න මේ නීති තත්වය ඉතාම හොඳින් ප්‍රවාදනීය තත්වයකට ඔසවා තබනවා මන්ද ඩිරෙක්ටිව් ප්‍රින්සිපල් මේ රාජ්‍ය ප්‍රතිපත්ති මේ මූලධර්ම කියන නීති තත්වය අධිකරණ ඉදිරියේ බලාත්මක කරන්න බැරි වුණාට අනිවාර්යයෙන්ම එම ප්‍රතිපත්ති සහ මූලධර්ම වලින් පරිපාලන නිලධාරී අධිකරණය සහ විධායකය විවස්ථා දායක සියල්ලන්ම තමන්ගේ තීන්දුව තීරණ ගැනීමේදී ඊට මඟ පෙන්වීමේ අධිකාරියක් ලෙස භාවිතා කරන්න බැඳී පවතිනවා කියන එක අධිකරණය මේ නඩු තීන්දුව පුරාවටම පුන පුනා අර්ථ නිරූපණය කළා කියනවා ඒ නිසා ගෞරවනීය අභ්‍යාසන අධිකරණයට මගේ ප්‍රණාමය හිමි වෙනවා පරිශකයෙක් විදියට සහ ගුරුවරයෙක් විදියට මෙකී අර්ථ නිරූපණය ලබා දෙමින් ලංකාවේ පාරිසරික නීති ශාස්ත්‍රය ඉහළ තැනකට උසවා ගැනීම සම්බන්ධයෙන් ඊළඟ කරුණ තමයි මම හිතන්නේ මේ අධිකරණයේ කාර්යභාරය කියනවා අධිකරණයේ නිර්මාණශීලී කාර්යභාරයක් කළ යුතුයි ලිබරල් වාදී විදියට අධිකරණයේ කිසිම බැඳීමකට ලක් වෙන්න බෑ ඒ වගේම අපි සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට අපි අපි අන් සියල්ලම කෙරෙහි අපේ බලාපොරොත්තු බිඳ වැටුණද අපි අධිකරණයේ කෙරෙහි දැසයා බලා සිටිනවා යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වේ කියලා. ඉතින් ඒ වගේ වගකීමක් තිබෙන අධිකරණය මං හිතන්නේ මේ නඩුවේදී රෝල් ඔෆ් ජුඩිෂියරි කියන එක අධිකරණයේ භූමිකාව තාම මැනවින් තෙන්නුම් කරනවා සියලුම නීති පද්ධතීන් වලින් සීමාවන් හැන උනත් අධිකරණයට 27-14 විවස්ථාව යටතේ දීලා තියෙන මග පෙන්වීම අනුව අධිකරණයේ කාර්යභාරය පරිසර නීතිය සැකසීම සම්බන්ධයෙන් අපි මා නීති සැකසන්න පුළුවන් විවස්ථා දායකයෙක් කියලා. හැබැයි අපි පරිසර නීතියේ නඩු තීන්දුව හදාගෙන බොහෝ මේකදී කතා කරනවා නම නීතිය වර්ධනය වන වේගය. ඇති වෙන වේගයට
නීති හදනකම් හිටියොත් අපිට තියෙන පරිසර ප්‍රශ්න ඇති වෙලා සදාකාල විශේෂයන් ඇතැම් ශාක විශේෂයන් මන්ද වී යන්න පුළුවන් ඇතැම් අවස්ථාවලදී ජනතාවට තදබල පරිසරික හානි ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මෙන්න මේ කියන කරුණ කමේදී අපි හැම විටම කරන යෝජනාවක් තමයි පරිවේශකයන් විදිහට මේ අධිකරණය පැවතිය යුතුයි අධිකරණයේ විසින් නීති සැකසීමේ කාර්යයට සම්බන්ධ විය යුතුයි කියලා මම හිතන්නේ ඒ කරුණක් ඔබ නීති ශිෂ්‍යයන් වශයෙන් වැදගත් දෙයක් විල්පත් උනාඩුව අධිකරණයේ කාර්යභාරයේ භූමිකාව ඉතාම මැනවින් නිරූපණය කළා 27/14 වන විවස්ථාව යටතේ තමන්ගේ අතට ඒ කාර්යභාරය ගන්න ඒ වගේම දැන් මෙතන නැවතත් 28F කියන ඩිරෙක්ටිව් ප්‍රින්සිපල් එක යටතේ මේ පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ මීට සම්බන්ධ වෙච්ච සියලුම පුද්ගලයන් රටේ පුරවැසියන් විදියට ශ්‍රී ලංකාවේ පුරවැසියන් විදියට 28F කියන වගන්තිය යටතේ තමන්ට පැවරිච්ච යුතුකම ඉටු කළ බවක් මෙතෙන්දි මම සඳහන් කරන්න කැමතියි ඒ වගේම තවදුරටත් මම කැමතියි මෙතන ඉතාම හැමෝගෙම මේ සාකච්ඡාවට භාජනය වෙච්ච දේ මේ පොලියුටර් ෆේස් කියන ප්‍රින්සිපල් එක යටතේ රිෂාඩ් බදුදීන් කියන උත්තර කරුවාට මේ සම්බන්ධයෙන් බන්දි ගෙවීමක් සිදු කරන්න සිදු වෙලා තියෙනවා. දැන් දාබර මහත්මයා මේක සඳහන් කරපු නිසා මම නීති පර්යේෂකෙක් විදිහට මේ විදිහයි මේ කරුණ දිහා බලන්නේ. නීතිය මගින් දඬුවම් දෙන්න පුළුවන් බන්ධනාගාරගත කරන්න පුළුවන් එමත් නැත්නම් වන්දි ගෙවන්න කියන්න පුළුවන් මේ සියලුම ආකාරයේ දඬන දඩ නිකුත් කරන්න පුළුවන් අපි එම නීතියෙන් බලාපොරොත්තු වෙනවා හැබැයි පරිසර වේදිනියක් විදියට මා බලාපොරොත්තු වෙන්නේ අධිකරණයේ පරිසර හානි වැළැක්වීමට එහෙම වළක්වා ගන්න බැරි වෙච්ච තැනක් තිබුණොත් මා බලාපොරොත්තු වෙන්නේ අධිකරණයේ අඩුම ගානේ ඒ වෙච්ච හානිය යථා තත්ත්වයකට පත් කළා පරිසරයේ යථා තත්ත්වයකට පත් කිරීමයි මා බලාපොරොත්තු වෙන අංක එකේ වගකීම වන්නේ එයයි ඒ වගේම මෙතන අර මම කතා කරපු අධිකරණයේ නිර්මාණශීලීත්වය ඉතාම හොඳින් මම දකිනවා මානව හිමිකම් නීතිය ඔයගොල්ලෝ දන්නවා නම් ඒ නීතිය තුල ඔයගොල්ලෝ දන්නවා ඉස්සර තිබ්බේ වන්දි ගෙවන්න වෙන්නේ රජයට මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වුණොත් ඒක ඔප්පුන ශ්‍රේෂ්ඨාධිකරණයේ වන්දි ගෙවන්න ඕනේ රජය විසින් එතකොට අපි හිතමු පොලිසියේ නිලධාරියෙක්ගේ අඩන්තේටම් කිරීමකට වද හිංසාවකට ලක් වෙච්ච පුද්ගලයෙක් නම් එතකොට මේ වන්දි ගෙවන්න ඕනේ රජය නමුත් පසු කාලීනව නීති තත්ත්වය වෙනස් වුණා අර පොලිස් නිලධාරියා හෝ ඒ වයලේෂන් එක කරපු කෙනා විසින් තමන්ගේ පෞද්ගලික ධනයෙන් වන්දිය ගෙවන්න සිදු වුණා. අපි දකිනවා මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ වද හිංසාව කාරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා යටතේ මේ නඩු කර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීමේ යම් කිසි තීරණාත්මක සංවිස්ථානයක් වුණා අඩුවීමක් වුණා. මොකද දැන් පොලිස් දෙපාර්තමේන්තුව හෝ එහෙම නැත්නම් වෙනත් විධායක පරිපාලන නිලධාරීන් මේ ක්‍රියාවන්වල නිරත වීමේදී දෙපාරක් හිතනවා මොකද තමන්ගේ ධනයෙන් තමයි මේක වන්දිය ගෙවන්න සිදු වෙන්නේ මම හිතන්නේ එන්නේ ප්‍රගතිශීලී තත්ත්වය මෙතෙන්දිත් මම දකිනවා දැන් අනාගතයේදී පරිපාලන නිලධාරීන් වේවා කැබිනට් අමාත්‍යවරයෙක් වේවා කිසියම් කෙනෙක් හෝ තමන් තීරණයක් ගැනීමේදී පළවෙනි කරුණ තමන්ගේ පෞද්ගලික ඉන්ට්‍රෙස්ට් වලට තීරණ ගන්න බෑ අල්ට්‍රා වෛරස් තීරණයක් වෙනවා බලාතික්‍රමන තීරණයක් වෙනවා දෙවෙනි කරුණ යම් අවස්ථාවකදී මෙය වරදක් ලෙස බලාතික්‍රමන තීරණයක් ලෙස නීතිය ඉදිරියේ තීරණය වුණොත් විල්පත්තු නඩු තීන්දුවේ ප්‍රකාශ කළා කියනවා තමන්ගේ පෞද්ගලික ධනයෙන් ඒ මුදල ගෙවන්න ඕනි මම හිතන්නේ මේක ඉතාම ප්‍රගතිශීලී නිර්මාණශීලී සහ ප්‍රායෝගික විසඳුමක් රෙමඩි එකක් ඒ නිසා මම ඒක අගය කරනවා ඒ වගේම මේ වන්දිය ලබා දෙන්නේ ජනතාවගේ වදු මුදලින් නෙවෙයි මේක එපාවර නඩු තීන්දුවේදී ගෞරවනීය අමරසිංහ විනිශ්චයකාරතුමා ප්‍රකාශ කළා මේ වගකීම ජනතාවගේ වදු මුදල් වලට පැවරිය නොහැකි උල්ලංඝනය කරපු පුද්ගලයා දූෂකයා විසින් මේක මේ අදාළ වන්දිය ගෙවිය යුතුයි ඉතින් දැන් තමන්ගේ වගකීම නිවැරදි ලෙස අවබෝධ කරගෙන
තමන්ගෙන් මෙච්ච වැරද්ද નિවැරදි කරගැනීමේ අවස්ථාවක් හත්වන වගඋත්තර කරුවාට ලබා දීලා තියෙනවා ඒ භාවිතා කිරීමේ වගකීම ඔහු සතුයි ඒ වගේම ඒ වන්දිය කෙලින්ම නිකුත් වෙන්නේ නැවත වනාන්තරය වදා කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් කෝඩිනේෂන් සම්බන්ධීකරණය කිරීම මේ සම්බන්ධයෙන් පක්ෂීරුවක් කිරීම සඳහා අදාළ පරිපාලන නිලධාරියාට වගකීම අවරලා තියෙනවා. එතකොට මේ සියලුම කරුණු තුලින් මම හිතන්නේ ඉතාම හොඳ ප්‍රවාදනීය නීති තත්ත්වයකට ලංකාවේ නීති තත්ත්වය ඔසවා තබනවා මිල්පත්තු නඩුව තුලින්. මම ඉතා කෙටියෙන් ප්‍රකාශ කරන්නම් අනාගතයට මේ නඩු තීන්දුවෙන් දීලා කියන අපි කියන ප්‍රෙසිඩන්ස් කියලා මේ පූර්වාදර්ශය මොකක්ද මොනවද තියෙන හොඳ පූර්වාදර්ශය මෙතන ඉතාම හොඳින් මේ අභ්‍යාසනාධිකරණය නඩු අවසානයේ ආගමික සංකල්පයන් උපුටා දක්වමින් ප්‍රකාශ කර සිටිනවා බුදුදහම තුල කූටදන්ත සූත්‍රය සහ Hindu දහම තුල පද්ම පූර්ණය ඒ වගේම අල් කුරාණය කුරාණයේ සඳහන් වෙන යම් වගන්ති උපුටා දක්වමින් සඳහන් කරනවා මිනිස්යා සහ ස්වභාව ධර්මය අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය වගකීම් සහ යුතුකම් ඒ වගේම කොයිතරම් දුරට තමන්ගේ මිනිස්යාගේ ජීවිතය තුළ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම සඳහන් වෙලා තියෙනවාද කියන කරුණ ඒක මං හිතන්නේ අනාගත අධිකරණවල තීන්දුව වලටත් මං හිතන්නේ ඉතාම හොඳ පූර්වාදර්ශයක් වේ ඊළඟ පූර්වාදර්ශය තමයි මම දක්ින්නේ මෙතන හංගරි වර්සස් ස්ලොවැකියා දක්ෂිකෝ නගි මාරුස් කියන නඩු තීන්දුවේදී ජජ් වීරමන්ත්‍රි විසින් ප්‍රකාශ කරන ලද පරිසරය ආරක්ෂා කිරීම කියන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම මානව හිමිකම් තුල කතා කරන සෞඛ්‍යට අයිතිය ඒ වගේම ජීවත් වීමේ අයිතිය වැනි මානව හිමිකම් මූල ධර්මයන් මේ නඩු තීන්දුවේදී උපුටා දක්වමින් සඳහන් කළ තියෙනවා ජජ් වීරමන්ත්‍රි මේ නඩු තීන්දුව අභ්‍යාසනාධිකරණය විසින් උපුටා දක්වමින් ප්‍රකාශ කර සිටිනවා පරිසරය ආරක්ෂා කිරීම යනු මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි කියලා මම ඉතාම සතුටින් කියවපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව මොකද අපි තාමත් බලාගෙන ඉන්නවා ලංකාවේ අධිකරණය විසින් මේ සහ සම්බන්ධතාවය ඉතාම නිවැරදිව ඔප්පු කරයි දකි කියලා ඒ සුභ සිහිනය මං හිතන්නේ මේ අවස්ථාවේදී යම් තාක් දුරකට සැබෑ වෙනවා අභ්‍යාසන අධිකරණය විසින් හංගරි වස ස්ලොවැකියා නඩු උපුටා දක්වමින් ප්‍රකාශ කරනවා මානව හිමිකම් සහ පරිසරය ආරක්ෂා කිරීම අතර තිබෙන සහ සම්බන්ධතාවය ඒ වගේම අනාගතයේදී ඕනම පරිපාලන නිලධාරියෙක් වෙන්න පුළුවන් විධායක නිලධාරියෙක් වෙන්න පුළුවන් තමන් තීරණ ගන්නකොට තමන්ගේ තීරණය අල්ට්‍රා වයරස් තීරණයක්ද බලාපොරොත්තු තීරණයක්ද එසේනම් මා මේට වන්දි ගෙවීමට මගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්නට සිදු වෙන්න පුළුවන් කියන යම් ආකාරයක රෙඩ් ලයිට් එකක් ලැබෙන්න පුළුවන් තමන්ගේ මනසට අනාගතයේදී තීරණ ගන්න පරිපාලන නිලධාරියන් සහ විධායක නිලධාරියන්ට මේ නඩු තීන්දුව හරහා අවසාන කරුණ green activism මම හැමදාම කනගාටුවෙන් කියන කරුණක් තමයි ලංකාවේ මේ green activism green movement කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඉන්දියාවේ තරම් නැත්නම් වෙනත් රටවල් වල තරම් නමුත් මම ඉතාම සතුටින් කියනවා මේ center for environmental justice කියන යුක්තිය මේ ආයතනය පරිසර යුක්ති කේන්ද්‍රය समस्त महाजनतावम लंकावे यम मट्टम किं हो अडुमगाने तमंगे फेसबुक प्रोफाइल एक तुल हो मे संबंधवेन हडक नंगवल थनट समस्त श्री लंका वासीन सियल्लम अरगन आ मं कियाने फेसबुक प्रोफाइल एक दम्मट समहरक काय गीला परिसर दूषणे कन्वेट तमंगे पुलाम विथेड एक ने मे मं कियाने नामुत මේ තුල හඬක් නැන්වීම සහ මිනිසුන්ගේ චිත්තසංතානය තුල මේ පරිසරය අපේ මේ විල්පත්තුව කියලා කියන්නේ අපේ ඌදලය මහජනතාවගේ පරමාධිපත්‍ය කියන ඒ හැඟීම ජනිත කරන්න පරිසර විද්‍යා කේන්ද්‍රය මේ green activism කියන එක තුල යම් කිසි පුබුදු වීමක් සිදු කළා මේක මම වෙන තැන්වලදී දකින්නේ නැහැ නමුත් විල්පත්තු නඩුව තුල මම දකිනවා ඒක යම් කිසි ආකාරයේ සාධනීය ලෙස ඉතින් ඔය ටික තමයි මං හිතන්නේ මට කියන්න තියෙන්නේ මම සාකච්ඡා කළා
මේ නඩු තීන්දුව මොන ආකාරයෙන්ද ලංකාවේ නීති තත්ත්වය වර්ධනය වෙන්න බලපෑවේ සහ මේකේ තියෙන සාධනීය ලක්ෂණ මොනවාද ඒ වගේම මේක ලෑන්ඩ්මාක් කේස් එකක් වන්නේ කෙසේද ලංකාවේ නීති පාර්ශ්වය තුළ සහ අනාගතයේ අධිකරණයට අනාගතයේ නීති වේදීන්ට ඔබට ඔබට මොනවද මේ තීන්දුව තුලින් ගන්න පුළුවන් යන්න පුළුවන් දැක්ම ගන්න පුළුවන් දැක්ම මොකක්ද යන්න පුළුවන් මාර්ගය කුමක්ද කියන එක බොහොම ස්තුතියි මේ අවස්ථාවට මට ලබා දුන්නා බොහොමත්ම ස්තුතියි ඒ අදහස් දැක්වීමට ඒ අපිත් සමග එකතු වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය කෝකිලා ගෝණසිංහ මහත්මියට ඉතාම විද්වත් අදහස් දැක්වීමක් කොහොමද පරිසර නීතියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට මානව අයිතිවාසිකම් වලට ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම මෙන්න මේ කියනා වූ නෛතික කාරණායක කොහොමද මේ නඩු තීන්දුව සම්බන්ධ වෙන්නේ කියලා ඉතාම පැහැදිලි අදහස් දැක්වීමක් කළා ඒ වගේමයි මතක් කරන්න ඕන මම හිතන්නේ තුලාව සංස්කාරක මණ්ඩලයේ විදිහට අපිට නිහතමානීව සතුරු වෙන්න පුළුවන් ප්‍රකාශයකුත් එතුමී විසින් ඉදිරිපත් කළා මේ පරිසර යුක්ති කේන්ද්‍රයේ මේ නඩුවට කළ කාලෝචිත මැදිහත් වීම හා සමාන මැදිහත් වීමක් මෙම සාකච්ඡාව සමාජගත කිරීම තුලින් තුලාව විසින් ඉෂ්ට කරනවා කියලා ඉතින් මතක් කරන්න ඕනේ එදත් අදත් ඒ වගේම හෙටත් නීති ශිෂ්‍යයාගේ සමාජීය වගකීම අවබෝධ කරගත්තු සංවාදයන් තුලින් සමාජය දැනුවත් කිරීමට තුලාව සංස්කාරක මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා ඉතින් ඒ වගේම මං හිතනවා නීති ශිෂ්‍යෝ විදියට අපි වාසනාවන්තයි කියලා මේ වගේ ඓතිහාසික නඩු තීන්දුවක් එක්ක අවුරුදු 5ක් තිස්සේ ඍජුව ගැටුණු චරිත තුනක් ප්‍රධාන සුවිශේෂී චරිත තුනක් එක්ක මේ ඓතිහාසික නඩු තීන්දුව ගැන මේ වගේ අන්තර්ජාල වේදිකාවක් තුල සාකච්ඡා කරන්න ලැබීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්න මේ අපි සියලු දෙනාම වාසනාවන්තයි කියලා මං විශ්වාස කරනවා එහෙනම් මේ වෙනකොට අපි මේ විල්පත්තු නඩුවේ පසුබිම එහි නෛතික කාරණා සහ මේ විල්පත්තු නඩුව කොහොමද අපේ නීති අධ්‍යාපනය තුල අපි ඉගෙන ගන්න නෛතික සංකල්ප වලට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව අපි ඉතාම පුළුල්ව අවබෝධ කරගත්ත අපි ඒ දැනුම අපිට එකතු කරගත්ත ඉතින් මං කැමති දැන් ඊළඟට තව පොඩ්ඩක් මේ විල්පත්තු නඩුව මේ නඩුකරය හා සම්බන්ධව බැඳිලා තියෙන අවශේෂ කාරණා සහ අනාගතය ගැන එහෙම නැත්නම් මේ නඩුවේ පශ්චාත් බලපෑම ගැන යම් විදිහක අවධානය යොමු කරන්න මං කැමති ඉතින් මං නැවත අවස්ථාව ලබා දෙනවා පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාට එතකොට හේමන්ත විතානගේ මහතාට මං යොමු කරන ප්‍රශ්නය තමයි දැන් මේ විල්පත්තු නඩුකරය ගැන කතා කරනකොට මේ පරිසර යුක්ති කේන්ද්‍රය කියන නම මේ පරිසර යුක්ති කේන්ද්‍රය කියන පාර්ශ්වය අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවනේ දැන් වසර 5ක් තිස්සේ ඇදුණු මේ නඩුකරය තුල විජුව ගැටුණු පාර්ශ්වය පරිසර යුක්ති කේන්ද්‍රයනේ උතර මම ඔබතුමාගේ අහන්න කැමති මොකක්ද මේ පරිසර යුක්ති කේන්ද්‍රය මොකක්ද ඔවුන්ගේ කාර්යභාරය ඊළඟට දැන් විල්පත්තු නඩුවට අමතරව දැන් මේ දවස්වල තවත් පාරිසරික කාරණා කීපයක් ගැන අපිට අහන්න දකින්න ලැබෙනවා විශේෂයෙන්ම සිංහරාජ වනාන්තරයේ සම්බන්ධව යම් අරුබු දැක් ඉස්මතු වුණා එතකොට මෙවැනි අනෙකුත් පාරිසරික ප්‍රශ්නවලදී කොහොමද පරිසර යුක්ති කේන්ද්‍රයේ මැදිහත් වීම පරිසර යුක්ති කේන්ද්‍රයේ ක්‍රියාකලාපය මොකක්ද මේක ඉතිහාසය මොකක්ද කියන කාරණේ සහ මේ පෞද්ගලිකව මට මේ කුතුහලය තියෙන මම හිතන්නේ මෙතන ඉන්න බහුතරයක් දෙනාටත් ඇති දැන් අපි කොහොමද පරිසර යුක්ති කේන්ද්‍රයට සම්බන්ධ වෙන්නේ අපිට එහෙම සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවද අපිට පරිසර යුක්ති කේන්ද්‍රයත් එක්ක වැඩ කරන්න අවස්ථාවක් තියෙනවද අපි පොඩ්ඩක් කතා කරමු මේ පරිසර යුක්ති කේන්ද්‍රය ගැන බොම් සූති මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය කෝකිලා කෝණසිංහගේ විශ්ලේෂණයට මා වසර ගණනාවකින් අහපු හොඳම නීති විශ්ලේෂණයක් විදිහට මට කියන්නට පුළුවනි ඒ වගේම විල්පත්තු නඩුව පිළිබඳව සායි නඩු තීන්දුව පිළිබඳව කරන ලද මෙතෙක් අහන්න ලැබුණ හොඳම විශ්ලේෂණය විදිහට මා විශ්වාස කරනවා මේ නඩු තීන්දුව පිළිබඳව ඇතැම් අය විවිධ ආකාරයේ අදහස් දැක්වුවා විශේෂයෙන්ම දාබරි මහත්මයාත් ප්‍රකාශ කරපු ආකාරයට ඇතැම් විට මේ තීන්දුව මේ දඬුවම් ප්‍රමාණවත්ද කියන එක පිළිබඳව ඒකත් එක්කලා මට සම්බන්ධ වෙන්නේ කැමති දැන් පරිසර යුක්ති කේන්ද්‍රය කියන්නේ අපි 2004 අවුරුද්දේදී ආරම්භ කරපු ආයතනයක් මමත් රවිද්‍රත් දාබරි මහත්මයාත් ඒ වගේම චන්දන ජයකොඩි සහ දිලන පාත්‍රගොඩ පසු කාලයකදී අපිට ඔබ හැමෝම දන්න අයිරංගනී සේරසිංහ මහත්මියත් ඒ වගේම මෑත කාලයේදී අභව ප්‍රාප්ත වෙච්ච කාමිනී විතාරණ මහත්මියත් සම්බන්ධ වුණා අපි පරිසරයට යුක්තිය වෙනුවෙන් තමයි අපි සම්බන්ධ වෙන්නේ මොකද අපි විශ්වාස කරනවා අපි තියෙන මානව අයිතිවාසිකම් වල
ළඟා කරගන්න නම් අපිට පාරිසරික අයිතිවාසිකම් ළඟා කරගන්න වෙනවයි කියන එක. නමුත් පාරිසරික අයිතිවාසිකම් බොහෝ වෙලාවට මානව අයිතිවාසිකම් විදිහට පහුගිය කාලය තුල විශේෂයෙන් යුද්ධය පැවති සමය තුල ලංකාව තුල ඉතරම් ප්‍රචලිතව තිබිච්ච අදහසක් නෙවෙයි. මේ පරිසර යුක්තිය පිළිබඳව අදහස විශේෂයෙන්ම ඇමරිකාවේ මුල් කාලවලදී ආරම්භ වෙනකොට අවුරුදු 30කට 40කට උඩදී එය බොහෝ වෙලාවට මේ සමාජ යුක්තිය පිළිබඳව තිබිච්ච තත්වයක් විදිහට තමයි ඔවුන් බොහෝ වෙලාවට මේක ගෙනාවේ. නමුත් අපි පසුගිය කාලය තුළ දුටුවා පරිසරික යුක්තිය කියලා කියන්නේ සමාජ යුක්තිය පමණක් නෙවෙයි එතනින් එහාට ගිය කාරණා රාශියක් තියෙනවා විශේෂයෙන්ම මිනිසා ඇරෙන්නට අනිත් සියලුම සතුන් ජීවත් වෙන්නේ අපි යවට තියෙන පරිසර පද්ධතිවල වනාන්තරවල දිය 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 පහරවල ගංගාවල් මුහුදු මේ සියල්ලේම ඉන්න අය පිළිබඳව කතා කරන්නට අපි පරිසර නීතිය සකස් කළා තිබුණත් විශේෂයෙන්ම අපේ ව්‍යවස්ථාවෙන් ඒ වගේම වන සංරක්ෂණ පනත වනජීවී පනත වගේ මේ වගේ පනත් වලින් අපිට ආරක්ෂා කළ දීලා තුනට අදටත් විශේෂයෙන්ම අපේ දේශපාලකයන් පවා අදටත් කතා කරන්නේ මේ ඉතිරිවලා තියෙන 17%ක් විතර වනාන්තර ප්‍රමාණය තවදුරටත් අඩු කරමින් මිනිසුන්ට පහරවල් පාරවල් හදලා දෙන්නට ඒ වගේම ගම්මාන බිහි කරන්නට හරකුන්ට තනකොළ කවන්නට ඒ බිම් ලබා දෙන්නට නමුත් අර අපි විශ්වාස කරන ආකාරයට මිලියන බිලියන ගණනාවක් ජීවත් වෙන අනිකුත් සතුන්ට ලංකාව තුල තිබෙන අයිතිවාසිකම සම්පූර්ණයෙන් උල්ලංඝනය කරපින් මිලියන 22ක් වෙච්ච 21.1 ගණනක් වෙච්ච ජනතාව ඉතාමත් විශාල වනාන්තර විශාල ඉඩම් ප්‍රමාණයක් විශේෂයෙන් 80%කට වැඩි ඉඩම් ප්‍රමාණයක් මේ වෙනකොට වනසලා ඒවයේ පදිංචි වෙමින් කෘෂි කර්මාන්තය ඇතුළු නොයෙකුත් දේවල් කරමින් ඉන්නවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි පරිසර යුක්තිය කියන දෙයට අපි මුල් තැන දීලා තිබුණා. විශේෂයෙන් මේ නඩු තීන්දුව තුළ නීතිඥ දාබරි මහත්මයා ප්‍රකාශ කරපු ආකාරයට දඬුවමක් ලබා දීලා එහෙම නැත්නම් සිරගත කළා තීන්දුවක් ගන්නත් පුළුවන්කම තිබුණා. නමුත් ඒ දෙකෙන්ම වනාන්තර අක්කර 3000කට අධික ප්‍රමාණයක් විනාශ වීම විනාශුණු වනාන්තර නැවත අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කරන් ලැබෙන්න පුළුවන් පරිසර යුක්තිය පැත්තෙන් බැලුවම ලැබෙන්න පුළුවන් හොඳම තීන්දුව අපිට ලැබුණයි කියන එක අපි විශ්වාස කරනවා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මම දැක්කා මේ චැට් එකේ බොහෝ අය අහලා තිබුණා මේක කරන්න මොකද තියෙන සැලසුම කියලා. අපි දන්න ආකාරයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත් සැදී පැහැදී සිටිනවා මේ තීරණය ක්‍රියාත්මක කරන්නට ඒ අවශ්‍ය මිල නියම කරන්නට සහායක ඉදිරිපත් කරන්නට ඒ වගේ මවුන් විවිධ සැලසුම් මේ අවස්ථාවේදී යොදමින් පවතිනවා. කොයි ආකාරයටද මාස 10ක වියලි කාලයක් තියෙන මන්නාරම් ප්‍රදේශයේ තිබෙන ඉඩමක ඒ වගේම මිනිසුන් විනාශ කරපු නිසා පස සෝදා ගිය ඉඩමක කොයි ආකාරයටද නැවත වනවගාව ඇති කරන්න කියන එක පිළිබඳව. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ නැවත පදිංචි කිරීම පිළිබඳවත් පදිංචි කරපු ඉඩම් වල කොහොමද කරන්නේ පිළිබඳව තුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කොයි ආකාරයටද කටයුතු කරන්න කියන එක පිළිබඳව. අපිට පරිසර යුක්ති කේන්ද්‍රය මේ අවස්ථාව වෙනකොට මේ 5/2001 වන සංරක්ෂණ චක්‍රලේඛය නැති කරලා නැති කිරීම පිළිබඳව නඩුකරයක් ගිහින් තිනේ. වගේම අපි වැඩිපුර අවධානයක් නොයෙදුනත් කොළඹ වරාය නගරය පිළිබඳ නඩුව පැරදුනා. අපි ඒක පැහැදිලිව කියන්න ඕන. ඒකත් 2015 වසරේදී අපි ඉදිරිපත් කරේ. නමුත් එය නඩුව නිෂ්ප්‍රභා කරන්න ලැබුවා මේ බිල්පත්තු නඩු තීන්දුවට පසු සති කිහිපයකට පසුවදී. අපි දන්නේ නැහැ තවමත් හේතුව මොකක්ද කියලා. මොකද අපි සතුව නැහැ තවමත් එහි තීන්දුවේ පිටපතක්. ඉතින් ඒක නිසා අපි දැනගන්නට අවශ්‍යයි මොකක්ද ඒ තීන්දුව කියන එක පිළිබඳව. ඒ වගේම පහුගිය කාලය තුළ කන්ටේනර් 263ක් ලංකාවට ගෙන්නුවා එංගලන්තයේ සිට. ඒ කන්ටේනර් ටික නැවත යවන්නට පුළුවන් වුණේ පරිසර යුක්ති කේන්ද්‍රයේ පනවපු නඩුවකින්. ඒත් එක්කම පහුගිය කාලය තුළ එක්තරා කර්මාන්ත ශාලාවක් මහ මුහුදට අප ජලය පොම්ප කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වුණා අපි. ඒ වගේ මේ ඒ බවුසර් ටික ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ විනාශ කරන්නටත් ඒ හරහා පුළුවන්කම ලැබුණා.
උමාවයේ පිළිබඳ නඩුව අපි ඉදිරිපත් කළා තිනවා මේ වෙනකොට මිලියන 7000ක පමණ වන්දි ලබා දීලා තිබෙනවා නමුත් ඒ නඩුව තවමත් පවත්වාගෙන යනවා ඒත් එක්කම හබරණ ප්‍රදේශයේ අලි 7 දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් අපි නඩුවක් ඉදිරිපත් කළා තිනවා ගල්කිස්ස වෙරළ පිරවුම අසාර්ථක වෙරළ පිරවුම සම්බන්ධයෙන් නඩුවක් ඉදිරිපත් කළා තිනවා අතීතයට ගියොත් එහෙම ජානතාක්ෂණ ආහාර පිළිබඳව ලේබල් කිරීමේ නීතිය 2005 අවුරුද්දේ ගේන්න පුළුවන් ඉදිරි පරිසර යුක්ත කේන්ද්‍රයේ නඩුවකින් ඒ වගේම 2011 වසරේදී පවර්පු නඩුවකින් ලංකාවේ වෙළඳපළේ විකුණන්නට තිබෙන තීන්ත වර්ගවල ඊයම් ප්‍රතිශතය අපි පරීක්ෂා කරනකොට 2009 දී 135,000ක් මිලියන කොටස් ඊයම් තිබුණා නමුත් ඒ 90ට සහ ඒ වගේම බිත්තිවල ගානේ වැ 90ටත් ඒ වගේම අනිත් තීන්තවල 600කට ප්‍රමාණයට අඩු කරන්නට නීතියක් ගෙනාවා අපි දුටුව 2015 පමණ විට 2013 මේ නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ 2015 පමණ වෙන විට ලංකාවේ සියලුම තීන්ත වර්ග ඊයම් රහිත තීන්ත බවට පත් වෙනවා අපි ක්‍රමක්‍රමයෙන් දුටුව ඉතින් මේ ආකාරයට නඩු 75කට අධික ප්‍රමාණයක් පරිසර යුක්ත කේන්ද්‍රයේ මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවා මේ ආකාරයේ තීන්දුවක් ලැබුණු පළවෙනි වතාව නමුත් අපි විවිධ ආකාරයේ පාරිසරික සේවාවන් දැන් උදාහරණයක් විදිහට ඊයම් තීන්ත ඉවත් කිරීම සඳහා දුන්න නියෝගය සහ ඒකඟතාවය විශේෂයෙන් පාරිභෝගික අධිකාරියත් ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපේ මිලියන 22ම ජනතාවට ඉතාම හොඳ ප්‍රතිඵල ලබා දුන්නා මොකද ඊයම් කියලා කියන්නේ ඉතාමත් නරක බැර ලෝහයක් එමගින් සිද්ධ වෙන හානි. ඉතින් පරිසර යුක්ත කේන්ද්‍රය අපේ විද්‍යාව භාවිතා කළ විශේෂයෙන් මේ සිටිසන් සයන්ස් කියන එක මේ ද්‍රව්‍යවල තියෙන රසායනික ද්‍රව්‍ය මොනවද කියන එක භාවිතා කළා. ඒ වගේම මේ පරිසරය පිළිබඳ අපි බොහෝ වෙලාවට දකින කාරණේ තමයි බොහෝ පරිසර ක්‍රියාකාරකම් නැත්නම් උද්ඝෝෂණයක් නැති වෙන්නේ අපේ ස්වභාව ධර්මයේ තියෙන යම් යම් ගැටල් වලට එහෙම නැත්නම් අපේ ඉකෝසිස්ටම්ස් වලට හානි වෙන අවස්ථාවදී තමයි විරෝධතා ඇතිවන්නේ. දැන් උදාහරණයක් විදිහට සිංහ රාජ්‍යය ලංකාගමට පාරක්, ඒ වගේම මනම්පිටිය ප්‍රදේශයේ පාරක් ඇති කිරීම, විල්පත්තු ආශ්‍රිත වන විනාශය මෙවැනි දේවල් වලට විශාල විරෝධතා ඇති වෙනවා. නමුත් අපි නොදන්නා සාමාන්‍ය ජනතාව නොදන්නා පරිසර ගැටලු රාශියක් තියෙනවා. විශේෂයෙන් කැලණි ගඟ දූෂණය වීම, ඒ වගේම අපේ පස දූෂණය වීම, උතුරු මැද පළාතේ තිබෙන වකුගඩු රෝගය, මෙවැනි ඒ වගේම අපි භාවිතා කරන දේවල් වල තියෙන රසායනික ද්‍රව්‍ය, මුහුණට ආලේපණය කරන රසායනික කෙමිකල් ක්‍රීම් වර්ගවල තියෙන රසදිය ප්‍රමාණය, අපේ දත් පුරවන්න පාවිච්චි කරන මර්කරි ඇමල්ගම්, ඒ වගේම PCB නැත්නම් පොලික්ලෝරිනේටඩ් බයිෆිනයිල් වගේ රසායනික ද්‍රව්‍ය, මේ වගේ පරිසර ශාස්ත්‍රය කියලා කියන්නේ අපි මේ අද බහුතරයක් මේ සමාජ ජාලාවල කතා කරන පරිසරය කියලා කියන්නේ මුළු පරිසර ප්‍රශ්නයෙන් 10ක 15ක විතර කොටසක් විතරයි. ඒවා පරිසර පද්ධති විනාශය, වෙට්ලන්ඩ් එකක්, එහෙම නැත්නම් වනාන්තරයක්, එහෙම නැත්නම් මූදට කැලි කසල දැමීමක්, මෙවැනි දේ විතරයි මේ කතා වෙන්නේ. නමුත් එතනින් එහාට ගිය පරිසර සම්පූර්ණ සමස්තයේ විදිහට ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මම අවසාන වශයෙන් කියන්න කැමති ඕනම රටක සමස්ත ආරක්ෂාව කියන එක නැත්තම් total security නැත්නම් holistic security කියන කාරණේදී පාරිසරික ආරක්ෂාව කියන එක අතිශය වැදගත්. ඔබ පහුගිය කාලය තුල දුටුවොත් එහෙම විවිධ රටවල ඇති වෙලා තියෙන ප්‍රශ්න සහ අපේ රටෙත් ඇති වෙලා තියෙන ප්‍රශ්න, ඒවා පරිසරය හා අදාළව ඇති වෙලා තියෙන ප්‍රශ්න, ගංගක ජලය බෙදා ගැනීමට තියෙන ගැටලුව, එහෙම නැත්නම් ඉඩම් වල තියෙන ගැටලුව, පලස්තීන ඊශ්‍රායෙල් ප්‍රශ්නේ වගේ, එහෙම නැත්නම් ඔකවැංගා ගඟේ තියෙන ප්‍රශ්නය, එහෙම නැත්නම් ওই ඩැනියුබ් නදියේ ප්‍රශ්නය, ඒවා එහෙම නැත්නම් නාවුරු දූපත් සම්පූර්ණේ විනාශ කිරීම පිළිබඳව විර්මන්ත්‍රි ජස්ටිස් තුමාගේ විනිශ්චයකාරතුමාගේ හොඳ නඩු තීන්දුවක් තියෙනවා නාවුරු අයිලන්ඩ්ස් ගැන. මේ සියල්ලම පිළිබඳව තියෙන මේ පස, ජලය, වාතය කියන මෙන්න මේ වගේ පාරිසරික අංග විනාශ කිරීම, ඒවා පිටිපස්සෙන් එන යුද්ධය,
රණ්ඩු රණ්ඩු සරුවල් ඒ අල්ලපු ඉඩම ඉඩම් දෙකක් අතර වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගමක් සහ තව ගමක් අතර එහෙම නැත්නම් එක ප්‍රොවින්ස් එකක ඉඳලා තව ප්‍රොවින්ස් එකකට නැත්නම් ජාති දෙක තුනක් අතර ඇති වෙන ප්‍රශ්නේ මේ සියල්ලටම මූලික ගැටලුව විදිහට මා දකින්නේ මේ පරිසරයේ තියෙන සම්පත් අවභාවිතය විනාශ කිරීම සහ ඒ හරහා මතුවන ගැටලු. ඉතින් ඒක නිසා මේ පාරිසරික ආරක්ෂාව නැත්නම් අපි කියන්නේ එන්වයරන්මන්ටල් සිකියුරිටි කියන එහෙම නැත්නම් ඉකොලොජිකල් සිකියුරිටි කියන ඉකොලොජිකල් සිකියුරිටි විනාශ කළා අපිට ජාතික ආරක්ෂාවක් ගැන හිතන්නවත් බෑ. ඉකොලොජිකල් සිකියුරිටි විනාශ කරපු හැටි ඇතිවන ගැටලුව තමයි ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් විදිහට අපි බොහෝ වෙලාවට මතුවෙන්නේ. ඉතින් ඒක නිසා අපි වඩාත්ම උනන්දු වෙන්නේ මේ පරිසරික යුක්තිය පාරිසරික යහපාලනය කියන කාරණේ ආචාර්ය කෝල්ක්ලා කොන්සිංග මේ පිළිබඳව පැහැදිලි කරා. ඒ වගේම පාරිසරික ප්‍රජාතන්ත්‍රවාදී එන්වයරන්මන්ටල් ජස්ටිස් එන්වයරන්මන්ටල් ඩෙමොක්‍රසි එන්වයරන්මන්ටල් ගවර්නන්ස් කියන මෙන්න මේ මූලික අංග පිළිබඳව අවධානය යොමු කරමින් ජනතාවට මේ අලුත් ආකාරයක ග්‍රීන් ඇක්ටිවිසම් එකක් ඉදිරිපත් කිරීම තමයි අපේ බලාපොරොත්තු. ඉතින් මම හිතනවා ආචාර්ය කෝකිලා ගෝනිසිං ඉතාමත් ලස්සනට පැහැදිලි කරා මේ නඩු කරේ හරහා අපි ගෙනල්ලා තියෙන කාරණේ. මම හිතන්නේ ඉතාමත් වටිනවා අපි එවැනි දෙයක් මේ රටට දායාද කරන්න ලැබීම ගැන, ඒ වගේම මේ ජාතියට දායාද කරන්න ලැබීම ගැන, අපේ අනාගත පරම්පරාවට දායාද කරන්න ලැබීම ගැන මම බොහොම සතුටු වෙනවා. ඒ වගේම 1991 ඉඳලා අපි කටයුතු කළා තමයි 1999 දී අපිට එප්පාවල නඩු කරේ ගේන්නට පුළුවන් වුණේ. ඒවකටම පරිසර පදනමේ විධායක අධ්‍යක්ෂකවරයා විදිහට සහ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරිවරයා විදිහට කටයුතු කරේ. අපි බොහොම අමාරුවෙන් එප්පාවල නඩු කරේට අදාළ ඒ පැමිණිලි කරුවන් සොයාගෙන අපි නඩුව ඉදිරිපත් කරා. 1999 දාපු නඩු කරේට 2020 වසරේදී ඉතාම වටිනා නඩු තීන්දුවක් හම්බුණා. මම පෞද්ගලිකව මම බොහොම සන්තෝෂ වෙනවා. මගේ ශ්‍රමය මං වැය කරා ලංකාවේ නීති ඉතිහාසය තුළ ලබා ගන්නට පුළුවන් ඉතාම වටිනා නඩු කර තීන්දුව දෙකකට මට දායක වෙන්න හම්බුණා. මං හිතන්නේ මට ලැබෙන්න පුළුවන් උපරිම සන්තෝෂය ඒ හරහා මා ලබා ගත්තයි කියන එක මා විශ්වාස කරනවා. ඔබ සැමට බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි හේමන්ත විතානගේ මහතාට. මං හිතන්නේ මේ අපි හැමෝම අපේ සාමාන්‍ය දිනදා රාජකාරී වල නිරත වෙනකොට මේ අපි හැමෝටම තියෙන මේ පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රය වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ශ්‍රමය, ඔවුන්ගේ කාලය, ඔවුන්ගේ මුදල් මේ සියල්ල වැය කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි හැමෝටම තියෙන පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒ වගේ දැවැන්ත කාර්යභාරයක් කරන පරිසරික යුක්ති කේන්ද්‍රය අනිවාර්යෙන්ම ඇඟීමට ලක් විය යුතුයි. මං සියලු දෙනා වෙනුවෙන් අපේ ආචාර්ය පරිසර යුක්ති කේන්ද්‍රයට ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම හේමන්ත විතානගේ මහතා මතු කළ වචන කිහිපයක් තියෙනවා, පරිසර යුක්තිය, පරිසර ප්‍රජාතන්ත්‍රවාදය සහ පරිසර යහපාලනය. ඉතින් මේ කාරණා වෙනුවෙන් සටන් කරපු සුවිශේෂී චරිත තුනක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් මගේ ඊළඟ ප්‍රශ්නේ මම යොමු කරන්න කැමති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතාට. මේ ප්‍රශ්නේ මම දැක්කා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පිළිසෙනුත් ශ්‍රද්ධන්තින් යොමු කළ ප්‍රශ්න. ඒ තමයි දැන් අභ්‍යාසනයේ අභාදුමින් අපි තීන්දුව සම්බන්ධයෙන් අභ්‍යාසනයේ කිසිම නැවත ඇපීල් එකක් එහෙම නැත්නම් අභ්‍යාසනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තියෙනවද? එහෙම අභ්‍යාසනයක් ඉදිරිපත් වෙනවා නම් එතකොට මේ 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 නඩු තීන්දුව අභ්‍යාසන ක්‍රියාවලිය ඉවර වෙනකන් බල රහිත වෙනවද? එහෙම නැත්නම් කොහොමද මේක ඉදිරියේ තීරණය වෙන්නේ? ඒ කියන්නේ මම මේ පොඩ්ඩක් මේ අනාගතය ගැන තමයි මේ අහන්නේ. කවු යම් පාර්ශවයක් මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළොත් ඒ අභියාචනයේ ක්‍රියාවලිය ඇතුලේ මේ නඩු තීන්දුවේ බලාත්මකභාවයට මොකද වෙන්නේ? එතනින් පස්සේ මේ නඩු තීන්දුවේ දිශානතිය කොහොමද තීරණය වෙන්නේ කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව්, මෙය අභියාචනාධිකරණය විසින් ලබා දීපු නඩු තීන්දුවක් නිසා පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීමේ අයිතිවාසිකම තියෙනවා. ඒක ඇපීල් එකක් විතරයි, එහෙම නැත්නම් එක අභියාචනයක් විතරයි කරන්න පුළුවන්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි කළ හැක්කේ. මේ වන විටත් අපිට තාම තොරතුරු ලැබිලා නැහැ අභියාචනයක් කළ බවට. නමුත් අභියාචනයක් කිරීමේ තත්වයකදී අභියාචනයක් කළ පමණින් මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පැහැදිලිව මෙම නඩු තීන්දුවේ කාලවකවානු දක්වලා තියෙන නිසා. මේ නඩු තීන්දුවේ දක්වලා තියෙනවා
මෙම නඩු තීන්දුව දීමේ මාස දෙකක කාලයක් තුල වන සංරක්ෂක ජෙනරාල් එහෙම නැත්නම් වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂයෙන්ම මෙම නීති විරෝධී නැවත පුද්ගලයන් අදිච්චි කරවීම සඳහා ඒ වගේම නීති විරෝධී ලෙස වනය විනාශ කිරීම සඳහා යොදාගත් බිමට සරිලන බිමක නැවත වනවගාවක් කිරීම සඳහා වන ඇස්තමේන්තුව වන සංරක්ෂක ජෙනරාල් වරයා විසින් පිළියෙල කළ යුතුයි කියලා. එතකොට ඒ ඇස්තමේන්තුව පිළියෙල කිරීම සඳහා ලබා දීලා තියෙන මාස දෙකක කාලයක්. ඉතින් ඊට අමතරව මෙම නඩු තීන්දුවේ මාස දෙක කාලයක් තුළ ඇස්තමේන්තුව පිළියෙල කරලා වන සංරක්ෂක ජෙනරාල් වරයා විසින් බදුද්දීන් මහත්මයාට මෙම නඩුවේ 7 වන වගඋත්තර කරුට ලබා දුන්නාට පස්සේ එම තැනැත්තාට ලබා දීලා තියෙන මාසයක කාලයක් අදාළ මුදල ගෙවීම. එතකොට අභියාචනය කළ පමණින් එම ක්‍රියාවලිය නවතීමේ හැකියාවක් නැහැ. නමුත් අභියාචනය තුල යම්කිසි ආකාරයකින් ඉහළ අධිකරණය එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් පහළ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීම తాවකාලිකව එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අසුන් ලබන නඩු තීන්දුව සම්බන්ධව යම්කිසි අවසාන තීන්දුවක් දෙනතුරු පහළ උසාවියේ එහෙම නැත්නම් අභියාචන අධිකරණයේ තීන්දුව ක්‍රියාත්මක වීම අත්හිට වීමේ නියෝගයක් දුන්නොත් පමණයි මේ ක්‍රියාවලිය తాවකාලිකව නවතින්නේ. ඉතින් අපි ඒ తත්වය කොයි ආකාරයෙන්ද කියලා ඒ தത്വයට ආපුවහම මුණ දෙමු. නමුත් අපිට ඉතාමත්ම විශ්වාසයක් තියෙනවා පැහැදිලිවම මෙම පදිංචි කිරීම නීති විරෝධී බවත් ඒ වගේම මෙම ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර ඉලි පෙහෙළි කිරීම නීති විරෝධී බවටත් තියෙන தත්වය වෙනස් කර ගැනීම ඉතාමත්ම අපහසු தත්වයක්. මොකද වග උත්තර කාර් පාර්ශ්වයන් විසින් පවා මෙම පදිංචි කිරීම සිදු කරලා තියෙනත් ඒ වගේම එලි පෙහෙලි කරලා කිරීම සිදු කරලා තියෙනත් රක්ෂිත වනාන්තරවල කියන කාරණේ පිළියරන් තියෙනවා. ඒක පෙත්සම් කරුවන් විසින් ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම වගෝත්තර කරුවන් විසින් පිළියරන් තියෙනවා. ඉතින් ඒ தත්ත්වය නැවත මම හිතන්නේ නෑ ලේසි වෙයි කියලා එම தත්ත්වය වෙනස් කෙරේ. ඒ වගේම මම හිතන්නේ අර හේමන්ත මහත්තයාගෙන් අහ ප්‍රශ්නෙකට හේමන්ත මහත්තයා පිළිතුරක් ලබා දුන්නා. නමුත් ඔබ විශේෂයෙන් අහුව කොයි ආකාරයෙන්ද ඔබ වගේ අයට එහෙම නැත්නම් ශිෂ්‍ය ප්‍රජාවට පරිසරිත කේන්ද්‍රයේ කෙරෙහි සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න තියෙන ඉඩ ප්‍රස්තාව මොකක්ද කියලා මම ඒකටත් මම හිතන්නේ යමක් කියන්න මට අවස්ථාව දෙන්න. විශේෂයෙන් පරිසරිත කේන්ද්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන් ඔබ සැමට දැනටමත් අපි දන්නවා පරිසරිත කේන්ද්‍රයේ නීති ශිෂ්‍යන් කීප දෙනෙක්ම ඇප්‍රෙන්ටිසර්ස්ට හැටියට කටයුතු කරනවා. විශේෂයෙන් පරිසර නීති අදාරණ අය අපි ඇප්‍රෙන්ටිසර්ස්ට හැටියට ගන්නවා. නීති ශිෂ්‍යන්ට තියෙනවා ඉඩ අවස්ථාව. ඊට අමතරව අපේ සාමාන්‍යයෙන් ෆුල් ටයිම් ලෝයර්ස් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් අපේ වැඩ කරනවා. ඉතින් ඒ අය එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම නීති කටයුතු සම්බන්ධව අපි පර්යේෂණ කරනවා. ඒ වගේම අපි විවිධ ලේඛන සකස් කරනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ඇප්‍රෙන්ටිසර්ස්ලා සහ ෆුල් ටයිම් වැඩ කරන ලෝයර්ස්ලා එක්ක ගත්තොත් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් එනවා. ඊට අමතරව තව ෆුල් ටයිම් වැඩ කරන්නේ නැති ආයතනයට සම්බන්ධ නීතිඥ කණ්ඩායමක් ඉන්නවා තව 4-5 දෙනෙක්ගෙන් විතර. ඉතින් ඒ අය එක්ක අහුවෙලා විශේෂයෙන් මේ පාරිසරික විනාශයන් සම්බන්ධව පර්යේෂණ කරන්න පුළුවන්. ඒ වට අදාළ නීති තත්ත්වයන් පිළිබඳ පර්යේෂණ කරන්න පුළුවන්. අවශ්‍ය ලේඛන සම්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම දැනට පවතින අධිකරණ නඩුවල්දී අවශ්‍ය කරන රිසර්ච් කරන්න පුළුවන් අපිත් එක්ක අහුවෙලා ඒවට අවශ්‍ය කරන ලේඛන සම්පාදනය කිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් නීති සිසුන්ට අපේ ආයතනය සමග සම්බන්ධලා කළ හැකි වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ කවුරු හරි ඒ සම්බන්ධ උනන්දුවක් දක්වනවා නම් අපි ආරාධනා කරනවා අපිත් එක්ක අහු වෙන්න. මේ විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාව හැටියට විශේෂයෙන්ම අපේ මහජන බදු මුදලින් ඉගෙන ගන්න නීති සිසු සහ ශිෂ්‍යාවන් මම හිතන්නේ මෙතන විශාල ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් එයාට වගකීමක් තියෙනවා මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න. රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මේ සුරක්ෂිත කරලා තියෙන පාරිසරික අයිතිවාසිකම් ස්ථාපනය කිරීම සඳහා තමන්ගේ දායකත්වය ඒ වගේම තමන්ගේ නැනනුවන සහ තමන්ගේ දායකත්වයේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒ යුතුකම ඉෂ්ට කරන්න ලැබුණොත් ඔබ මම හිතන්නේ ඔබට සතුටු විය හැකි වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් වෙනවා. ඉතින් ඒ කාරණය සඳහා අපිත් එක්ක අත්වල බැඳ ගන්නට විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාවටත් නීති ශිෂ්‍ය ආවන්ගේ ප්‍රජාවටත් ඊට ප්‍රස්තාව තියෙනවා. ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ ආයතනයේ දුරකථන අංකය 011-2-68-32-82. ඒ වගේම e-justice.lk කියන එක අපේ වෙබ් අඩවිය.
මහිතන්නේ නිමිට පුළුවන් නම් ඒ සම්බන්ධව තොරතුරු මේ සංවිධායක මණ්ඩලයට ලබා දෙන්න එහෙම නැත්නම් මේ ප්‍රසන්ටේෂන් එකට තුලට එක්කහු කරන්න ඔබට පුළුවන් අත වශයෙන්ම ඒ උනන්දුවක් තියෙන අය විමර්ශනය කරනවා නම් අපිත් අපෙන් තොරතුරු ලබා ගන්නවා නම් ඒ සෑම සියලු දෙනාටම අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පරිසරය ආරක්ෂා කරන්න පරිසරය ආරක්ෂා කළොත් තමයි මං හිතන්නේ මනුස්ස ප්‍රජාව රැකෙන්නේ ඒක තමයි හේමන්තගේ ප්‍රධාන තර්කයත් මොකද පාරිසරික අයිතිවාසිකම් සුරකින්නේ නැතුව මිනිස් ප්‍රජාවේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න බැහැ මොකද මිනිස් ප්‍රජාවත් පරිසරයේම එක කොටසක් අපිට තේරෙන්නේ නැත්නම් සතා සිව්පාවගේ අයිතිවාසිකම් ගහකොළවල අයිතිවාසිකම් ඒවට අයිතිවාසිකම් වගේම අපිට ඒවටත් යම් යම් හැකියාවන් තියෙනවා ඒවටත් යම් යම් ශක්තියන් තියෙනවා දැන් උදාහරණයක් හැටියට ගහකට පුළුවන් වුණාට කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් එළියට දෙන්න ඒක මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉතින් ඒ වගේ මේ හැම කෙනෙක්ගම යම් යම් හැකියාවන් තියෙනවා ඒ හැකියාවන් මිනිස් ප්‍රජාවගේ උන්නතිය සඳහා වන හැකියාවන් අගය කිරීමට මම හිතන්නේ මිනිස් ප්‍රජාව හැටියටත් විශේෂයෙන් නීතිඥ ප්‍රජාව හැටියටත් අපි කැප වෙන්න ඕනේ අපි උනන්දු වෙන්න ඕනේ මේ හේමන්ත මහත්මයාගේ කතාව සාරාංශයක් ගත්තහම මම හිතන්නේ ඒකයි එතුමා කිව්වේ මේ පරිසරයේ ඉන්න සතාසි උපාවේ ගහකොළ වල අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නැතුව අපේ අයිතිවාසිකම් කවදාකවත් ආරක්ෂා වෙන්නේ නැහැ මානව අයිතිවාසිකම් සහ පාරිසරික අයිතිවාසිකම් කියන්නේ එකිනෙකට බද්ධ වෙච්ච දෙයක් ඒවා එකිනෙකට වියෝජනය කළ නොහැකි මානව අයිතිවාසිකම් කියන්නේ පාරිසරික අයිතිවාසිකම් වල කොටසක් පාරිසරික අයිතිවාසිකම් කියන්නේ මානව අයිතිවාසිකම් කොටසක්. ඔව් බොහොමත්ම ස්තුතියි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතාට එතුමා ඒ අදහස් ඉදිරිපත් කළේ මේ විල්පත්තු නඩු කරේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් වුණොත් ඒ අභියාචනයේ ඉදිරිපත් වුණොත් ඇතිවන ප්‍රතිඵලය මොකක්ද සහ අභියාචනයේ ඉදිරිපත් වුණොත් එහෙම මිම නඩු තීන්දුවේ බලාත්කාරභාවය සම්බන්ධයෙන් මොකක්ද වෙන්නේ කියන කාරණය තමයි එතුමා පැහැදිලි කළේ සහ එතුමා අතිරේකව පැහැදිලි කළා ඔබ කැමති නම් පරිසර යුක්ති කේන්ද්‍රයට සහභාගී වෙන්න ඔබ කැමති නම් පරිසර යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්න ඔබට පරිසර යුක්ති කේන්ද්‍රය හා සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයත් එතුමා සඳහන් කළා එතුමා නැවතවතාවක් ස්තුති කරමි මම නැවත යොමු වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය කෝකිලා කුමාරසිංහ මහත්මිය වෙත ඔබතුමීට මම ඉදිරිපත් කරන ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මේ විල්පත්තු නඩු තීන්දුව කියවද්දී මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන්න දායක කරගෙන තියෙනවා මේ ඉන්දිය නඩු තීන්දුව සහ මේ නඩු තීන්දුව ඇතුළෙන් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා මේ ජාත්‍යන්තර නීති තත්වයන් සහ මේ ජාත්‍යන්තර විවිධ ප්‍රකාශනයන් වල බලපාන ධර්මයන් දැන් polluter pays principle කියන එක එහෙම අපිට නිතර ඇහෙන්න ලැබුණා මේ මූලධර්මයේ මේ නඩු තීන්දුව සම්බන්ධයෙන් ඊළඟට ජාත්‍යන්තරය තුල ඊට අමතරව දැන් Rio de Janeiro ප්‍රකාශනය වගේ බොහොමයක් ප්‍රකාශන ඊළඟට නීති තත්වයන් සහ නඩු තීන්දුව තියෙනවා එතකොට මේ ලංකාව ඇතුලේ පරිසර නීතියටත් මේ ජාත්‍යන්තර නීති තත්වයේ දැඩි බලපෑමක් තියෙනවා මම ඔබතුමෙන් අහන්න කැමති මේ ලංකාවේ පරිසර නීතියට මේ ජාත්‍යන්තර පරිසරක නීතිත්වයන් සහ ප්‍රකාශනයන් තුලින් ඇතිවන බලපෑම් මොන වගේ එකක්ද කියන කාරණය සහ මේ විල්පත්තු නඩු තීන්දුවේදී සලකා බලපු මේ ජාත්‍යන්තර මූලධර්ම මේ polluter pays principle වගේ ඒවා මේ මූලධර්මයන් ගැනත් පොඩි කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන් නම් මම හිතනවා මේ අවස්ථාවේදී ඉතාම වැදගත් වේවි කියලා. බොහොම ස්තුතියි පුල් මං හිතන්නේ මේක මේ ඉතාම හොඳ අවසානයක් වෙන්න පුළුවන් මම මේ කතා කරන දේ මොකද ඔබ සියල්ල මං විශ්වාස කරනවා විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට අනාගතයේදී ඔබ පරිසරය බාර ගන්න ඉන්න පරම්පරාවට තමයි මම මේ කතා කරන්නේ මං හිතනවා මිතර මම විශ්වාස කරනවා මෙතන ඉන්නේ ගොඩක් අවුරුදු 19ත් 35ත් අතර ප්‍රජාවක් තමයි මං හිතන්නේ වැඩිම ප්‍රතිශතයක් මම මේ කියන්නේ අහගෙන ඉන්නේ කියලා. ඉතින් මේක ඉතාම වැදගත් මම මේ කියන කාරණය පළවෙනි කාරණේ තමයි ඇතම් අවස්ථාවන් තිබිලා තියෙනවා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අධිකරණ පද්ධතිය විසින් සමාවෙන. අන්තර්ජාතික නීතියෙන් අප බැලුන්නේ නැත කියන නීති එක්ස්ට්‍රීම් ඔපොසිෂන් එකකට ගිය. ඒ කියන්නේ ඒක අන්තවාදී ලෙස අන්තර්ජාතික නීතියේ බැඳීම ප්‍රතික්ෂේප කරපු අවස්ථාවන් තියෙනවා. හැබැයි බොහෝ අවස්ථාවන් තියෙන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන්ම මේක අපි පරිසරවේදීන් විදිහට අපිට සුවිශේෂී සහ අපිට සාඩම්බරයට කරුණා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිනාචනාධිකරණය ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණය මහාධිකරණ පවා
පරිසරය සම්බන්ධයෙන් ගැටලුවලදී නිරන්තරයෙන්ම පෙළඹිලා තිබෙනවා අන්තර්ජාතික නීති මූලධර්ම පිරික්සීමට. එය ඉතාම ප්‍රගතිශීලී තත්වයක් සහ පරිසරවේදීන් විදිහට අපිට ආඩම්බර වෙන කාරණයක්. මේකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි කාරණා තමයි පාරිසරික ගැටලුවක් කියලා කියන්නේම යුනිවර්සල් මැටර් එකක්. ඒක ට්‍රාන්ස්බවුන්ඩරි. දේශ සීමාවක් නැහැ. පාරිසරික ගැටලුවකට යුක්තිය පසඳවීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද එමත් නැත්නම් නව ශ්‍රීලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණයද කියන එක අදාළ වන්නේ නැහැ. සෑම අධිකරණයක්ම ඉතාම සැලකිල්ලෙන් වගකීවේතු කරුණක් තමයි සහ දැනුවත් විය යුතු කරුණක් තමයි පරිසර ගැටලුවක් කියන්නේ ට්‍රාන්ස්බවුන්ඩරි මැටර් එක. ඒක දේශ සීමාවන් ඉක්මවා යන ගැටලුවක්. එතකොට තමන් දෙන තීරණයේ වගකීම ඉතාම වැඩි. ඒක ඇතැම් අවස්ථාවන් වල ඔබ ලෝ කොන්ට්‍රැක්ට් හරි ලෑන්ඩ් ලෝ මැටර් එකක් හරි නැත්නම් වෙන ෆැමිලි ලෝ මැටර් එකක් හරි අධිකරණයේ විසින් තීන්දුවක් වෙන අවස්ථාවකදී වගේ නෙවෙයි. පරිසර ගැටලුවක් සඳහා යම් රටක දේශ සීමාව තුළ තිබෙන උපරිම අධිකරණයක් තීරණයක් වෙනවා කියලා කියන්නේ ඒ පරිසරය සම්බන්ධයෙන් තියෙන තීරණය ගැනීමක්. පරිසරය කියලා කියන්නේ මේ ලෝක ගෝලයේම එක යුනිට් එකක්. එතකොට අපි කාබන් ඩයොක්සයිඩ් කොච්චරක් මුදා හරිනවාද වායු ගෝලයට කියන එකේ බලපෑම ඉන්දියාවේ තජ් මහලට දැනෙන්න පුළුවන්. ඒ වගේම ආක්ටික් වල තියෙන අයිස් කඳු වලට දැනෙන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ල අන්තර් සම්බන්ධතාවයෙන් යුක්තයි. ඒ නිසයි මම මේ තීරණය වඩා උලුප්පා දක්වන්නේ. මොකද මේ තීරණයේ වැදගත්කම අන්තර්ජාතික නීති මූලධර්ම ලංකාවට අදාළ කර ගැනීම වෙන්ම ලංකාවේ මේ දීපු තීරණයෙන් අපේ වනාන්තරය ආරක්ෂා වීම හරහා දේශගුණික විපර්යාසයට තියෙන එකම විසඳුම වන නිවර්තන වනාන්තර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ දායකත්වයක් විදිහට මම මේක අර්ථ නිරූපණය කරන්න කැමතියි. ඉතින් ඒ නිසා අන්තර්ජාතික නීති මූලධර්ම අපි රටක් විදියට යොදා ගැනීම පරිසර ගැටලුවේදී විශේෂයි මන්ද පරිසරය යනු දේශ සීමා ඉක්මවා යන විශ්වමය ගැටලුවක් වන නිසා අපි තීන්දුව දෙන එක ලංකාවේ භූමිය තුළ තිබෙන මේ විල්පත්තු කියන දේශ භූමියට විතරක් නෙවෙයි මේ විල්පත්තුව කියන වනාන්තරයෙන් නිකුත් වෙන ඔක්සිජන් එමත් නැත්නම් මේ විල්පත්තු වනාන්තරය තුළ අපි ආරක්ෂා කරන බයෝඩයිවර්සිටි ජෛව විවිධත්වය මේ සියල්ලම විශ්වමය. එතකොට මේ දායකත්වය විශ්වමයයි. ඒ නිසා අන්තර්ජාතික නීති මූලධර්ම අනිවාර්යයෙන්ම යම් දේශ භූමියක දෙන තීන්දුව තීරණ සඳහා අදාළ විය යුතුයි. දෙවෙනි කාරණය පරිසර නීතිය කියන්නේම අන්තර්ජාතික නීතියේ අංගයක්. අන්තර්ජාතික නීතියේ නීති වෘක්ෂයේ තියෙන එක අත්තක් තමයි පරිසර නීතිය කියලා කියන්නේ. ඒක දේශ භූමියක් අරබයා වර්ධනය වෙච්ච නීති තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා ඔබ සැම පරිසර නීතිවේදීන් විදියට නීතිචයන් විදියට හැමතිස්සෙම තමන්ගේ ඉලක්කය තමන් පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තියෙන නීති තත්ත්වයන් පරිශීලනය කිරීම සහ අධිකරණයට යෝජනා කිරීම කළ යුතුයි. අනිවාර්යයෙන්ම අන්තර්ජාතික පරිසරික නීතිය ෆන්ඩමෙන්ටල් බේසිස් එකක් විදියට අරගෙන. එහෙම නැති වුණොත් අපි අර මේ මහගෙදර අමතක කළා වගේ වෙනවා. අමතකව අමතක කළා වගේ වෙනවා. මොකද අන්තර්ජාතික පරිසර නීතිය තමයි මේ දේශීය නීතිය පරිසර නීතිය වර්ධනය සඳහා මහෝපකාරී වෙන මූලික අඩිතාලම යොමු කළේ. ඒ නිසා අපි අපි ගත්ත ජාතික පරිසරික මණ්ඩලය එහෙමත් නැත්නම් කැලෑ ආච්ඡාපන ශාකහා සතුන් ආරක්ෂා කිරීමේ ආච්ඡාපනක මේ සියලුම නීති පද්ධතීන් වල අපි දකිනවා අර අපි කතා කරන අන්තර්ජාතික පරිසර නීතියේ තියෙන සංකල්ප සහ මූලධර්ම. මට ඕනම පනතක ඕනම වගන්තියක් ගත්තොත් පෙන්වන්න පුළුවන් මෙතන චිරස්ථායී සංකල්ප චිරස්ථායී සම්බන්ධන සංකල්පයේ මූලධර්මයේ තියෙනවා. මෙතන මහජන භාර සිද්ධාන්තයේ සංකල්පයේ මූලධර්මයේ තියෙනවා. මෙන්න නිවාරණ මූලධර්මය මෙන්න EIE හඳුන්වා දෙන්නේ චිරස්ථායී සම්බන්ධනයේ සහ නිවාරණ මූලධර්මයේ මූලධර්මයන් මත. මේ වගේ පාරිසරික මෙවලම් හඳුන්වා දෙන්නේ දූෂකයා විසින් ගෙවිය යුතුයි කියලා මේ මූලධර්මයේ හඳුන්වන්නේ මෙන්න මේ කරුණු කාරණා මත. ඒ නිසා යම් රටක නීති පද්ධතිය තුළ තිබෙන විවස්ථාවල් පනත් නඩු තීරණ කියන මේ ප්‍රධාන මූලාශ්‍ර හැම එකකටම පරිසර නීතිය හා සම්බන්ධයෙන් නම් අන්තර්ජාතික නීති මූලධර්ම සහ සංකල්ප අනිවාර්යයෙන්ම අපිට පෙන්වන්න පුළුවන්. එය අනිවාර්යයෙන්ම ඒ හා සහසම්බන්ධ වෙලා තියෙනවා.
thing මේක ඊටාම වැදගත් තත්වයක් අන්තර්ජාතික නීති මූලධර්ම මේ මෙම මේ නඩු තීරණය හරහා ලංකාවේ නීති පද්ධතිය වර්ධනයට යොදා ගැනීම සම්බන්ධයි දැන් ඔබ නිකුත් කිව්වා වගේ මෙතන මේ අපි දන්නවා MC මිහිතා වගේ නඩු තීරණ මාලාවක් ඉන්දියා නීති තත්වයේ තුල කොයි තරම් දුරට මානව අයිතිවාසිකම් තුලින් පරිසරය ආරක්ෂා කරන්න තත්වයක පත් වෙන කර්මට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්භීත වුණාද සහ ලිබරල්වාදී වුණාද Tamange නිර්මාණශීලී අධිකරණ අර්ථ නිරූපණය හරහා ඉතින් ඒ එපමණක් නෙවෙයි අපි ගත්තොත් හංගරිය vs ස්ලෝවැකියා ඒ වගේම නිව්ක්ලියර් ටෙස්ට් කේස් වගේ ගත්තොත් එහෙම මේ නඩු තීන්දුව සියල්ලගින්ම මොකක්ද කියන්නේ මේ නඩු තීන්දුව සියල්ලගින්ම කියන්නේ අන්තර්ජාතික මූලධර්ම වෙන පොලියුටර් ෆේස් ප්‍රින්සිපල් precautionary principle sustainable development concept common but differentiated responsibilities principle public trust doctrine මේ වගේ මේ අපි කතා කරන අන්තර්ජාතික සංකල්ප පරිසරික සංකල්ප සහ මූලධර්ම දේශීය අධිකරණයන් තුල අදාළ කරගත හැකි එයට ඉතාම හොඳ ප්‍රවේශයක් අන්තර්ජාතික යුක්ති අධිකරණයේ මගින් ලබා දීලා තියෙනවා මේ බිල්පත් උනඩු තීන්දුව තුල Rio Declaration, Rio ප්‍රකාශනය අපි හැමෝම දන්නවා 1992 Rio de Janeiro නගරයේ තිබිච්ච එක්සත් ජාතීන්ගේ පරිසරය සහ සම්බන්ධනීය පිළිබඳ සමුළුවේදී නිකුත් වෙච්ච එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේකක් නිකුත් කළා කියන ප්‍රධාන පරිසරික නීති ප්‍රකාශනයන් තුල දෙවෙනි ප්‍රකාශනය. පළවෙනි එක Stockholm Declaration 1972 1992 Rio ප්‍රකාශනය. රියෝ ප්‍රකාශනයේ තුල සඳහන් වෙනවා 16 වෙනි මූලධර්මයේ සඳහන් වෙන්නේ මේ කියන polluter pays principle කිය. දැන් මේ 16 වෙනි මූලධර්මයේ රියෝ ප්‍රකාශනයේ කුමක්ද සඳහන් කරන්නේ කියලා අපි සාකච්ඡා කළොත් එතන ඉතාම ජනප්‍රිය ප්‍රකාශ කරනවා සෑම විටම තමන් විසින් පරිසරයට හානියක් සිදු කරන ලද අවස්ථාවකදී එහි වගකීම තමන් විසින් දරාගත යුතුයි කියලා. මේක අවස්ථා දෙකකට. මේක ක්‍රමයන් ක්‍රම දෙකකට methods දෙකකට අපිට දූෂකයාට ආරාධනා කරන්න පුළුවන් එය මේ යථාකින් සම්බන්ධයෙන්. මේ අවස්ථා දෙක තමයි එකක් වන්දි ගැනීම තුලින්. දෙවැනි එක පරිසරයේ යථා තත්ත්වයට පත් කිරීම තුලින්. ඉතින් දැන් මේ අවස්ථාවේදී මේ නිල්පත්තු නඩුවේ වැදගත්කම වෙන්නේ රියෝ මූලධර්ම 16 වෙනි මූලධර්මය ඉතාම මැනවින් දේශීය අධිකරණය තුල අපේ සංස්කෘතියට අපේ රටේ තියෙන නීති ක්‍රමයට ගැළපෙන ආකාරයට එය මුල් බස්සවාගෙන තිබෙනවා කොහොමද අදාළ දූෂකයා පරිසරය දූෂණය කරපු තැනක්ට යෝජනා කරනවා මේ සම්බන්ධයෙන් පරිපාලන නිලධාරියා විසින් එස්ටිමේට් එකක් කරාම මාස දෙකක් තුල එතැන් සිට මාසයක කාල සීමාවක් තුල ඔබ මේ සම්බන්ධයෙන් සිදුවෙන පිරිරය දැරිය යුතුයි කියලා. මේක ඉතාම ප්‍රගතිශීලී ධනාත්මක ප්‍රවේශයක් විදිහට මම දකිනවා රෙමඩි එකක් විදිහට මම දකිනවා මේ polluter pays කියන Rio Declaration එකේ principle 16 යටතේ අදාළ කරගන්නා ලද අවසාන වශයෙන් සුකුන් මම නිකුන් මම කියනවා අවසාන කරුණ විදියට මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි මම මේ මේ තුලාව විසින් කරන සංවාදයේ සම්බන්ධයෙන් මුලින් ප්‍රකාශ කරපු ආකාරයටම මෙතන මම කියන්න කැමතියි මුකද්ද මේ මේක අන්තර් පාරම්පරික සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් තමයි අපේ මේ අද ගනුදෙනුව යන්නේ. ඔබ විසින් අනාගත නීතිවේදී නීතිඥයන් විදියට නීති ශිෂ්‍යයන් විදියට ඔබට අතිවිශාල කාර්යභාරයක් තියෙනවා ලංකාවේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. මම මේ කියන්න යන කරුණ ඉතාම වැදගත්. මොකද ලංකාවේ පරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් අපි සංවේදී වෙනකොට අපිට පෙනී යනවා ලංකාව ඉතා ශීඝ්‍ර සම්බන්ධනයක් කරා යා යුතු රාජ්‍යයක් ඒකේ තර්කයක් නැහැ අපි සියල්ල මේක එකහෙලාම පිළිගන්නවා හැබැයි මේ අවස්ථාවේදී කොයිතරම් දුරට පාරිසරික සාධක සම්බන්ධයෙන් චිරස්ථායි සම්බන්ධනය සම්බන්ධයෙන් සංකල්ප යොදා ගන්නවාද කියන එක ගැන අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි ඔබ ඒ වගේම මම කියන්න කැමති තව කරුණක් තමයි මේ අපි අන්තර්ජාතික නීතියේ තිබෙන ඉතාම ප්‍රබල වර්තමානයේ සාකච්ඡා වෙන
සංකල්පයක් තමයි මේ rights of nature කියන එක. Rights of nature පරිසරයේ අයිතිවාසිකම. දැන් අපි ගිහිල්ලා තියෙනවා මානව අයිතිවාසිකම්, සෞඛ්‍යයේ තියෙන අයිතිවාසිකම් සහ ජීවත් වීමේ අයිතිවාසිකම महाधिकरण योजना दाबरे महात्म्याने योजना करनवा पुलुवन्नं विल पत्तु अनांतरयट मे संबंधयेन तिबेन ऐतिहासिकम विल पत्तु अनांतरे हन मे संबंधयेन rights of nature හරහා අපි උල්පා දැක්විය යුතුයි rights of nature කියන්නේ අද දවසේ ඕලියේ වශයෙන් ගත්තොත් පරිසර නීතියේ තියෙන ප්‍රතිචීරීම සංකල්පයක් විදිහට මම දකිනවා ඊට අපි අපේ දායකත්වය නීතිචවරුන් සහ නීතිවේදීන් සහ ගුරුවරුන් සහ ශිෂ්‍යයන් වශයෙන් දැක්විය යුතුයි එය පෙන්눔 කරමින් මම ඉදරි මගේ කෙටි අවසාන අවස්ථාව මම මේ ආකාරයෙන් අවසන් කරමි බොහොම සිතුයි බොහොමත්ම ස්තුතියි ඔබතුමියට එතකොට අන්තර්ජාතික නීතිය අන්තර්ජාතික මූලධර්ම කොහොමද ලංකාවේ පරිසරික නීතියට බලපාන්නේ සහ අන්තර්ජාතික නීතිය තුළ පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පවතින කාලීන ප්‍රවණතාවෙන් ගැන ඉතින් මේ බොහොම හොඳ පැහැදිලි කිරීමක් කළා ඒ වගේමයි දැන් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි දැන් අපිත් සමග එකතු වෙලා තිනවා මේ වෙනකොට 100කට අධික පිරිසක් Facebook සමාජජාලය සහ Zoom කියන මාධ්‍යයන් දෙකෙන්ම ඉතින් මේ අපිත් සමග එකතු වෙලා තියෙන ඔබට දැන් අවස්ථාවක් තියෙනවා ඔබට අපි ඉදිරි විනාඩි 5ක් කාලයක් ලබා දෙනවා ඔබට මේ සාකච්ඡාව සම්බන්ධයෙන් මේ සංවාදයේ සම්බන්ධයෙන් යම් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මේ මාතෘභාවට අදාළව ඔබට පුළුවන් මේකේ chat box එක තුල ඔබේ ප්‍රශ්නය පණිවිඩයක් විදියට යොමු කරන්න ඔබට මේ ඉදිරි විනාඩි 5ක් කාල සීමාව අපි අවස්ථාව ලබා දෙනවා එතකොට ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න අතරින් තෝරාගත්තු ප්‍රශ්න කිහිපයක් අපි මේ සම්බන්ධායි පුද්ගලයන්ට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා ඔබට පුළුවන් මේ මොහොතේ සිට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම ඒ විදිහට ඉදිරිපත් කරලා තියෙන එක් ප්‍රශ්නයක් තෝරගන්නම් මේ ප්‍රශ්නේ මම හේමන්ත විතානගේ මහත්මයාට යොමු කරන්නම් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා අභියාචනාධිකරණ නඩු තීරණය තුළ වනවගා ඇති කිරීම පිළිබඳව දක්වලා තිබුණාට ජනාවාස මෙම ස්ථානයෙන් ඉවත් කරන්න කියන තීන්දුව ලබා දීලා නැහැ නේද එතකොට ප්‍රායෝගිකව මේ නඩු තීරණය ක්‍රියාත්මක කරද්දී ජනතාව ඉවත් කිරීමට වෙනත් නියෝගයක් අදාළ පාලන අධිකාරීන්ට ගන්න වෙනවාද බොම් සූති ඔව් එහෙම තීන්දුවක් ලබා දීලා නැහැ ඒකට හේතුව තමයි අපි දාබරේ මහත්මයා ඉස්සෙල්ලා පැහැදිලි කරපු ආකාරයට මේ 1500කට අධික ප්‍රමාණයක් මේ මේ ස්ථානයේ පදිංචිල ඉන්නවයි කියලා අපි දැනගන්නට හම්බුණා නමුත් ඔවුන්ගේ ඩිපිනියන් තිබුණේ නැහැ ඔවුන්ගේ හැඳුනුම්පත් අංකයන් තිබුණේ නැහැ ඉතින් සාපිට එවැනි කාරණයකට යන්න බැරි කම නිසා අපි ඔවුන්ව සඳහන් කරේ නැහැ මේ නිසාම ඒ පිළිබඳව තීන්දුවක් ලබා දීලා නැහැ හැබැයි මෙහිදී වන සංරක්ෂණ ප්‍රදේශයක පදිංචි කිරීම පදිංචි වීම නීත්‍යානුකූල නැහැ කියන දේ සඳහන් වෙලා තිනවා ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුවනි ඒ සම්බන්ධයෙන් තමන්ගේ නීති නීතිය කටයුතු සිද්ධ කළා ඔවුන්ව ඒ ස්ථානවලින් ඉවත් කරන්නට ඒ වගේම ඕනෑම කෙනෙක්ට පුළුවනි ඒ ඒ ඒ ආකාරයට මේ නීති විරෝධී ආකාරයට ඔවුන් පදිංචි වෙලා සිටින එක පිළිබඳව නැවත අධිකරණයට ඉදිරිපත් කරන්නට පරිසර යුක්ති කේන්ද්‍රයට පමණක් නැවි එහෙම පුළුවනි නමුත් මා විශ්වාස කරනවා මේ පදිංචි වෙලා සිටින්නේ විනාශ කරපු ප්‍රමාණයෙන් 3න් 1ක විතර ප්‍රමාණයක ඉතිරි ඉඩම් ටික තවමත් ඉතුරු වෙලා තිනවා සමහරක් කාලවලට මේ නිවාසවල පදිංචි වෙලා නැහැ වහලවල් ගහලා නැහැ බිත්ති බැඳලා තිබ්බට ඉතින් එවැනි ස්ථාන ඉතාමත් කඩිනමින්ම වන සංරක්ෂණය සඳහා යොදා ගන්න පුළුවන් වෙයි කියන එක මා විශ්වාස කරනවා ඒ වගේම මේ වන සංරක්ෂණයට යොදා ගන්න ක්‍රමවේදය පිළිබඳව යම් යම් ගැටලු තිබෙනවා
විශේෂයෙන් මේ රීජෙනරේටිව් ෆොරෙස්ට් කියන එක එහෙම නැත්නම් මේ වනය වැවෙන්නට ඇරලා කරන එකද එහෙම නැත්නම් වෙනත් ආකාරයකට මේ සාමාන්‍ය පහුගිය කාලේ කරපු ආකාරයට මේ පැලසිටුවීම කියන වගේ කාරණේ ආකාරයට මේක කරන්න අපහසුයි කියන එක විශ්වාස කරන ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් අදාළ විශ්වවිද්‍යාල අදාළ වන සංරක්ෂණ ප්‍රවීණයන්ගේ අදහස් සතු ඇතුව තමයි ඒ වන සංරක්ෂණය කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම මේ ඔබතුමාට මම තව අපිට යොමු වෙලා තියෙන ඉතාම කෙටි ප්‍රශ්නයක් යොමු කරනවා මම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා දැන් මේ විල්පත්තු වන සංහාරයේදී විනාශ කරලාද එහෙම නැත්නම් කපපු දැව වලට මොකක්ද අත් වෙන තත්වයේ කියලා ඇත්තටම එහෙම දැව විවිධ ආකාරයට ඉවත් කරගත්ත කියලා අපිට දැනගන්නට හම්බ වෙලා තිබෙන්නේ මුලදී කිව්වා මේක දැව සංස්ථාව තමයි කැපුවේ කියලා නමුත් දැව සංස්ථාව මම හිතනවා ජයන්ත විද්‍යාසිංහ මහත්මයාට එවපු ලිපියක තියෙනවා ඔවුන් ඒක සම්බන්ධ වුණේ නැහැයි කියලා ඒ අනුව ප්‍රදේශවාසීන් සහ ඒ වගේම ප්‍රදේශයේ හිටපු යම් යම් දේශපාලන බලවතුන් තමයි මේක ඉවත් කරගන්නට ඇත්තේ ඒ සම්බන්ධව නඩුවේදී තීන්දුවක් ලබා දීලා නැහැ මා හිතනවා විශාල දැව ප්‍රමාණයක් ඉවත් කරගන්න ඇති කියලා කරලා ඉතින් විශේෂයෙන්ම දැන් අපි මේ 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 ගණනය කිරීම වලදී සැලකිය යුතු එක කාරණයක් තමයි නැවත වඩවගාව පමණක් නෙවෙයි අපිට අහිමි වුනේ මේ මේ පරිසර පද්ධතියෙන් තිබිච්ච පාරිසරික සේවාවන් සියල්ලම අලින්ට කුරුල්ලන්ට ඒ වගේම අනිකුත් සතුන්ට සිද්ධ වෙච්ච පාරිසරික සේවාවන් සියල්ලම සහ ඒ වගේම දේශගුණික පර්යාස කළමනා පාලනයට සිද්ධ වෙච්ච සේවන් මේ සියල්ලම විනාශ වෙලා තියෙනවා. ඒ නිසා අපි කොයි ආකාරයට ගණන් හැදුවත් මේ විනාශ වෙච්ච වනය නැවත යථා තත්ත්වයට පත් කරන්න යන වියදම ඒ ඒ ප්‍රමාණය කියලා කියන්නේ මුළු පරිසර පද්ධතියට සිද්ධ වෙච්ච විනාශයෙන් මම හිතනවා 10ක 15ක මුදලක් තමයි අපිට අය කරගන්නට පුළුවන් වෙන්නේ ඊට වඩා ඉතාමත් අධික විනාශයක් වනය සහ පරිසර පද්ධතිය විනාශ කිරීම නිසා සිද්ධ වෙලා තියෙන එකත් මතක තියාගෙනම තමයි අපිට මේ නැවත වන වගාව කියන කාරණේට අපේ අදහස් අපේ කාලය යොමු කරන්නට වෙන්නේ මම ඉතාම ඉක්මනින් අපිට තියෙන කාල වේලාව ඉතාම සීමා සහිත නිසා තවත් ප්‍රශ්නයක් තෝරා ගන්නම් මේ ප්‍රශ්නේ මම ආචාර්ය කෝකිලා කොණසිංහ මහත්මයට යොමු කරන්නම් පිළිතුර මම බොහොම කෙටියෙන් බලාපොරොත්තු වෙන මොකද අපිට තියෙන කාල වේලාව සීමා සහිත නිසා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා මේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමේදී දැනට තිබෙන නීතියට අමතරව තවත් නීතිය වර්ධනය විය යුතු හෝ ඵලදායි විය යුතු තැන් තියෙනවාද එහෙනම් ඒ මොනවද කියලා එන්න මට හිතනවා තියෙන නීති ප්‍රමාණවත් එකම දේ ඉතිරි කිසිම ප්‍රමාණ නොවීමෙන් ගැටලුවක් ඒකට කියනවා ඔව් මං හිතන්නේ මේ 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 කෝකිලා කුණසිංහ මහත්මයාගේ යම් තාක්ෂණික දෝෂයක් ඇති වුණා එතුමී ඒක පිළිසකර කරගන්නකම් මම නැවත අපේ අපිත් සමග එකතු වී සිග්නායේගේ ඔව් මං හිතන්නේ කොණ මම හිතන්නේ මම මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් යමක් කියන්නද කෝකිලා මහත්මිය කියන කතාවට යම්කිසි ප්‍රමාණයකට මම එකඟ වෙනවා පවතින නීති MM අර්ථ නිරූපණ සහ තත්ත්වයන් ඇත්ත වශයෙන්ම මීට වඩා ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් නම් හොඳයි නමුත් මම පුද්ගලිකව විශ්වාස කරනවා යම්කිසි හේතුවකින් ඔබට හරි පුළුවන් නම් මේ විශේෂයෙන් මේ වන විට රට තුල අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය වීම පවතිනවා ඒ සඳහා දෙසැම්බර් මේ මාසේ අවසාන වෙනකන් යෝජනා බාර ගන්නවා යෝජනා බාර ගැනීමේදී පුළුවන් නම් මේ පාරිසරික අයිතීන් මූලික අයිතිවාසිකම් බවටපත් කරගන්න යෝජනාවක් කරන්න ඊට අමතරව ජීවත් වීමේ අයිතිය සහ සෞඛ්‍ය සම්බන්ධ මනුෂ්‍යයාට තියෙන අයිතිය මූලික අයිතිවාසිකමක් හැටියට පිළිගන්න පුළුවන් නම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේවා ඔක්කොම පාරිසරික අයිතීන් එක්ක බද්ධ වෙලා තින්දන් ඍජුව පාරිසරික අයිතීන් මූලික අයිතිවාසිකම් බවටපත් කරත් නොකළත්
අපි හිතමු සෞඛ්‍යයයි තියෙන්නේ එහෙම නැත්නම් ජීවත් වීමේ ඇති මූලික අයිතිවාසිකම් බවට පත් කළා කියලා. එතකොට ඒවා එක්ක පාරිසරික අයිතිවාසිකම් බද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එවැනි අයිතිවාසිකම් ප්‍රකාශිතවම මූලික අයිතිවාසිකමක් හැටියට අපි රටේ ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් පිළිගත්තොත් අපිට බොහෝ පරිසර ක්ෂේත්‍රේ පුළුල් කරගන්නට ඉඩකඩ හම්බ වෙනවා. මොකද බොහෝ අවස්ථා සෞඛ්‍යයට හෝ මනුෂ්‍ය ජීවිතයට හෝ බලපාන ගැටලු හැටියට අධිකරණ ඉදිරියට යෑමට තියෙන ඉඩකඩ විවර වෙනවා. ඔබතුමාට මම තවත් ප්‍රශ්නයක් යොමු කරන්නම්. මේ අපෙන් අහලා තියෙනවා මේ ලංකා නීතිය තුළ ජාතික උරුම වනභූමි පනත, කැලෑක් පනත, ජාතික පාරිසරික පනත වගේ පරිසරයේ සම්බන්ධ හානි පිළිබඳ යථාර්ථ වගකීම් පවරන නීති හා පනත් තිබුණද ඒවා හරහා නඩුකර ක්‍රියාත්මක වීම එතරම් සිදු නොවීම දැකිය හැක්කේ ඇයි? ඔව්, එකක් තමයි බොහෝ විට පරිසර නඩුකර සඳහා යොමු වන පෙත්සම්කාර පාර්ශවයන් සහ නීතිඥයන්ගේ යම්කිසි අඩුවක් තියෙනවා. මම හිතන්නේ ඒ අඩුව දැන් ඔයගොල්ලන්ගේ පරම්පරාවෙන්වත් පුරවන්න පුළුවන් නම් හොඳයි කියලා මම බලාපොරොත්තු වෙනවා බොහෝ දෙනෙක්. මොකද අපේ පරම්පරාවල අපි ඉගෙන ගනිද්දී, අපි නීති ඉගෙන ගනිද්දී ඇත්ත වශයෙන්ම අපිට කිසිම තැනක පරිසර නීති ඉගෙන ගන්නවත් පහසුකමක් තිබුණේ නැහැ. අපිට ලෝ කොලෙජ් එකේවත් කොහෙවත් පරිසර නීති ඉගෙනුවේවත් නැහැ. අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා කාලේ අපි නීති ඉගෙන ගන්නවා. ඉතින් දැන් ඔබට ඒ අවස්ථාව තියෙනවා. අපි පරිසර නීතිඥයන් උනේ අපි සුව අධ්‍යයනය කළා. නමුත් දැන් ඔබට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා, අවකාශය තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඒක පහසුයි. බොහෝ අවස්ථාවලදී අපේ පරම්පරාවේ අපි දකිනවා මේ පරිසර නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන අය අතලොස්සයි ඉන්නේ. ඒ පිළිබඳව පෙත්සමක් ගොනු කරගත්ත හැකි පෙත්සම්කාර පාර්ශ්වයන් ටික දෙන ඉන්නේ. සමහරු විශේෂයෙන් මේ සම්බන්ධව මේ මහජන අර්ථ සාධක නඩු කර නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව මුදල් වියදම් කරන්න සමහරු ලෑස්ති නැහැ. මේ සම්බන්ධව කාලී වියදම් කරන්න සමහරු නීතිඥවරු ලෑස්ති නැහැ. ඒකත් බලපාන කාරණයක් වෙන්න පුළුවන්. සමහරුන්ට ලැබෙන ආර්ථික වාසි ගැන හිතලා වෙනත් වෙනත් නීති ක්ෂේත්‍ර කරා නීතිඥයෝ යොමු වෙනවා එන්න පුළුවන්. ඉතින් එවැනි විවිධ හේතුන් තියෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම පරිසරීත්ව කේන්ද්‍රයක් හැටියට අපි නම් අපිට තියෙන ප්‍රශ්න ටික අපේ කැපැසිටි එකට දරා ගන්න බැරි ප්‍රමාණයක් අපිට ප්‍රශ්න තියෙනවා. අපි අධිකරණයට යනවා නම් අපිට කරගන්න බැරි තරම් අධිකරණයට ගෙනියන්න නඩු තියෙනවා. ඉතින් මම දකින ප්‍රශ්න හැටියට මම දකින්නේ ඒකයි. බොහොමයක් ආයතන සහ පුද්ගලින්ට මේ පාරිසරික ගැටලුවක් නඩුවක් බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය කරන දැනුම, හැකියාව, ඒ සම්බන්ධව ස්කිල් එක සහ ඒ සම්බන්ධ උනන්දුව නැතිකම සහ ඒ සම්බන්ධව කැපවීම නැතිකම තමයි ප්‍රධාන වශයෙන් මේ අඩුවක් හැටියට මම දැක්කේ. මං දිනේ මේ සංවාදයේ අවසාන ප්‍රශ්නය මම ආචාර්ය කෝකිලා ගුණසිංහ මහත්මයට උමු කරන්නම්. දැන් මේ වැංගනූයි වගේ නඩු තීන්දුවලදී ගංගාවලට නෛතික ස්ථිතියක් ලබා දීලා තියෙන අවස්ථාව දැකලා තියෙනවා. ඔබතුමියත් ඒ ගැන සඳහන් කළා. එතකොට මේ ඒ වගේ ප්‍රවණතාවයන් ශ්‍රී ලංකාවේ පාරිසරික නීතියට අදාළ කර ගැනීමේ සූදානම සහ හැකියාව මොන වගේද කියලා අහලා තිනවා. සහ අවසාන වශයෙන් මම අහන්න කැමති මේ ලංකාව තුල පරිසරය ආරක්ෂා කිරීම කියන එක මූලික අයිතිවාසිකමක් දක්වාම බලාත්මක කර ගැනීමට ඒ ගමන යන්න අපිට සමස්තයක් විදියට, සමාජයක් විදියට කරන්න පුළුවන් දේවල් මොනවාද? ආරම්භ කරමු මුලින්ම ඒකට පිළිතුරක් විදියට මේ අපි රටක් විදියට ඒ වගේම අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපිට මේ සම්බන්ධයෙන් තියෙන වගකීම අපි ඉෂ්ට කිරීම ආරම්භ කරන්නේ අදට ඊයක නෙවෙයි. අපේ වගකීම අපි ඉතා ඉහලින් පුරාතනයේ එක මේ වගකීම ඉෂ්ට කරපු ශ්‍රී ලාංකිකයන් තමයි අපි ඉන්නේ. ආසියාතිකයන් අපිට ඉතාම හොඳ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා චිරස්ථායී සම්බන්ධනේ සම්බන්ධයෙන්. පොළොන්නරුවට ගියොත්, අනුරාධපුරයට ගියොත් මේ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. කොයි තරම් දුරට පාරිසරික සාධක සංවර්ධන ව්‍යාපාරවලදී ඉතාම මේ අත්‍යන්තයෙන්ම සම්බන්ධ වෙන කරුණු විදිහට සලකලා බලලාද සම්බන්ධනේ පෙළ තියෙන්නේ කියන එක ගැන ආයේ දෙපාරක් කතා කරන්න ඕනේ. අපිට 2500කට එහා ඉතිහාසයක් තියෙනවා ඒ ගැන කතා කරලා. අද දවස තුල කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි අර ගාම්භීර මහත්මයා කියපු විදිහට කොන්ස්ටිටියුෂනල් අමෙන්ඩ්මන්ට් කමිටි එකක් තියෙනවා. ඒකට යෝජනා කරන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තියෙනවා Center for Environmental Law and Policy කියලා අලුතෙන් ඉදිකරපු ආයතනය. ඒ ආයතනය තුලින් අපි යෝජනාවන් කීපයක් ඊට යොමු කළා, අපි බාර දුන්නා. ඒ තුල අපි ඔය කියන everyone has a health
everyone has a fundamental right to healthy environment කියන එක එක කරුණක් විදිහට අපි උපා දැක්කුවා එතන සෑම පුද්ගලයෙකුටම ලංකාවේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම පුරවැසියෙකුට නෙවෙයි සෑම පුද්ගලයෙකුටම everyone සෑම පුද්ගලයෙකුටම අයිතිවාසිකමක් තියෙනවා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා කියලා මේ කරුණ අපි ඉදිරිපත් කළා ඊට අමතරව තව එක කරුණක් වැදගත් වෙනවා ඉදිරිපත් කරපු දැන් කරුණු අතර ඒක තමයි දැන් භූතානයේ අපි දන්නවා සෑම අවස්ථාවකම 60%ක වනගහනයක් රජයේ විසින් පවත්වාගෙන යාතුයි කියලා අන්තිම විවස්ථාව තුළ පිළිගත්ත කරුණක් තියෙනවා. අපි ඒක අන්තර්ගත කළ අපේ යෝජනාවට අපි ඒක ඩිරෙක්ටිව් ප්‍රින්සිපල් එකක් විදිහට දාන්න කියලා කිව්වා. ලංකාවේ සෑම අවස්ථාවකම නිශ්චිත වනගහනයක් පවත්වාගෙන යාමේ වගකීම රජය සතුයි. එය රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයුමේ මූලධර්මයක් කියන එක අපි අන්තර්ගත කළා. ඉතින් මේ ආකාරයෙන් අපිට මේ විදිහට යම් යම් ක්‍රියාමාර්ග තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න ගන්න පුළුවන් මං හැමතිස්සෙම ඉතාලම බලාපොරොත්තු පිරිදැසින් බලන් ඉන්නවා අනාගත පරම්පරාවේ නීතිචවරුන් දෙත අර කියපු වැංගුණායි විව වගේ අවස්ථාවක් ලංකාවට આવුත් විල්පත්තු අනාන්තරයේ මොකද්ද මේ ගැන හිතෙන්නේ විල්පත්තු අනාන්තරයේ තියෙන බයෝ ඩයිවර්සිටි එකට මොකද්ද මේ සම්බන්ධයෙන් තියෙන අයිතිවාසිකම මේක ඇන්ත්‍රොපොසෙන්ට්‍රික් අප්‍රෝච් එකක්ම නෙවෙයි මිනිස්යා කේන්ද්‍රීය කොටගත් ප්‍රවේශයක්ම නෙවෙයි මේක බයෝසෙන්ට්‍රික් අප්‍රෝච් එකකින් අපි මේ ප්‍රශ්නේ බැලුවොත් මොකද්ද විල්පත්තු අනාන්තරයේ කොහොමද අධිකරණ ඉදිරියට එන්නේ මේක වෙන්න පුළුවන් දෙයක් මේක වෙන්න පුළුවන් දෙයක් හැබැයි යම් කිසි අරමුණක් අපිට ඉෂ්ට කරගන්න ඕන නම් එය යුතුකල යුත්තේ තමන් විසින් ඒ නිසා ඔබට තමයි අයිතිවාසිකම සහ යුතුකම තියෙන්නේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න ඕන තරම් ප්‍රශ්න තියෙනවා අර කියපු විදිහට පරිසරය සම්බන්ධයෙන් ලංකාවේ ඒ නිසා අනාගතයේදී අපි අනිවාර්යයෙන්ම නීතිය සම්බන්ධයෙන් සහ පරිසරය සම්බන්ධීකරණය කරන ප්‍රජාව විදියට ඔබ සහ මම අනිවාර්යයෙන්ම අපි මේ rights of nature කියන concept එක ලංකාවට ගෙන ආ යුතුයි. මොකද ලංකාවේ තරම් biodiversity එකක් තියෙන මේ region එකේ රටක් නැහැ. ලෝකයේ මට්ටමින් ගත්තත් අපි ඉතාම ඉහළ තැනක තියෙනවා ජෛව විවිධත්වය සම්බන්ධයෙන්. ඒකට අපිට ඕන තරම් ලංකාවේ හේන් ගොවියෙක්ගෙන් අහුවොත් කියයි අපි හේන කැලාවක් ගිනි තියන්න ඉස්සෙල්ලා හේනක් හදන්න අපි කෑ ගහලා මේ සත්තු ටික පන්නනවා. අන්න බයෝඩයිවර්සිටි සාම්ප්‍රදායික ක්‍රමවත් පිළිවෙත්. ඒ නිසා අපිට පෞරාණික ඉතිහාසයක් තියෙනවා තමයි. හැබැයි ඒක එක්ස්කියුස් එකක් නෙමෙයි අපිට අනාගතය සඳහා අපේ දායකත්වය ලබා දෙන්න. අපි අනිවාර්යයෙන්ම rights of nature කියන concept එක ලංකාව තුළ ස්ථාපිත කළ යුතුයි. එය අපේ වගකීම. ඔබන්ම ස්තුතියි ඔබතුමියට පරිසරය ආරක්ෂා කිරීම කියන්නේ අපිට අලුත් දෙයක් නෙමෙයි නමුත් ඒ අතීතයේ සිහියේ තබා ගැනීම අපි අනාගතයේ පරිසරය වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් දායකත්වය අනිවාර්යයෙන්ම කියන කාරණාව ඉදමේ සිහිපත් කළා එහෙනම් තුලාව සංවාද කවයේ 4 වන අධ්‍යයරේ සංවාදයේ මෙසේ නිමවටපත් වෙනවා සංවාදේ නිමා කරන්න කලින් මම කැමතියි නැවතත් ස්තුති කරන්න අද අපිත් සමග සම්බන්ධ වෙච්ච අපේ සුවිශේෂී සම්බන්ධායින් පුද්ගලයන් තිදෙනාට මුලින්ම පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතාට දෙවනුව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතාට සහ තුන්වනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කෝකිලා කොනසිංහ මහත්මියට ඔබ තිදෙනාට මම නැවතවතාවක් බොහොමත්ම ගෞරවයෙන් ස්තුති කරන්න කැමතියි මොකද ඔබේ වටිනා කාලයේ ශ්‍රමයේ කැප කරමින් අද දවසේදී අපිත් සමග සම්බන්ධ වෙලා පැය දෙකකට අධික කාලයක් තුල ලංකාවේ නීති ශිෂ්‍යය තුළ අධ්‍යාපනය ලබන නීති ශිෂ්‍යයන් සහ අනෙකුත් මේ මාතෘකාව සම්බන්ධයෙන් උනන්දු වන සමාජීය පාර්ශවයන්ට මේ මාතෘකාව සම්බන්ධයෙන් මේ විල්පත්තු නඩුව මෙහි පසුබිම සම්බන්ධයෙන් තමන්ගේ දැනුම තමන්ගේ අත්දැකීම් අප සමග බෙදා හදාගත් අතර නැවතවතාවක් ඔබ තිදෙනාටම ස්තුති කරන්න කැමතියි බොහොමත්ම ස්තුතියි ඒ වගේම මතක් කරන්න කැමතියි තුලාව සංවාද කවයේ 4 වෙනි අදියර නිමා කරනකොට අපි මේ සංවාද කවයේ 4 වෙනි අදියර සංවිධානය කළේ තුලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තුලාව සංස්කාරක මණ්ඩලය සහ අමතක කරන්න බෑ මේ සංවාද කවයේ සංවිධානය කරද්දී අපිට පරිසර යුක්ති කේන්ද්‍රයේ දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා ඔවුන්ගේ ශක්තිමත් සහයෝගය මත 100%ක් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමක් විදිහට තමයි තුලාව සංවාද කවයේ 4 වෙනි අදියර මේ විදිහට ඔබ ඉදිරියේ අපි ඉදිරිපත් කළේ තුලාව සංවාදයේ පටන් ගත්තු මාර්තු මාසයේදී මම ඔබට කිව්වා මෙය එක් අධිරක් තුලින් නවතින සංවාදයක් නොවේ කියලා. ඒ ලබා දුන්න පොරොන්දුව ඒ විදිහට මිශ්‍ර කරමින් දැන් මාස 10ක් පුරාවටම අපි අධිරයන් 4ක් තුලින් ඔබ හමු වුණා සමාජීය
තුල කතාබහට ලක් වන කතිකාවක් නිර්මාණය වන ප්‍රශ්න සම්බන්ධයෙන් නෛතික අර්බුද සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඔබට අරගෙන ආවා ඒ වගේමයි අද මේ සංවාදයේ විද්වතුන් ඉදිරිපත් කළ අදහස් අනුවත් නීති ශිෂ්‍යත්ව නියම වෙච්ච සමාජ වගකීමක් තියෙනවා සමාජ භූමිකාවක් තියෙනවා එකී සමාජ වගකීම නිවැරදිව හඳුනා ගැනීම ජනතාවගේ වදු මුදල් වලින් අධ්‍යාපනය ලබන නීති පීඨ ශිෂ්‍යෙන් විදියට අපෙන් සමාජයට ඉටු යුතු සේවය ඒ වගකීම නිවැරදිව යථාර්ථවාදී විදියට ඉෂ්ට කරන්නයි තුලාව සංස්කාරක මණ්ඩලයේ එදත් අදත් ඒ වගේම හෙටත් උත්සාහ කරන්නේ එහෙනම් සමුගන්න කැමති ඔබෙන් නැවතවතාවක් කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ ප්‍රමිතිගත සම්නාමය තුලාව වෙනුවෙන් තුලාව සංස්කාරක මණ්ඩලයේ වෙනුවෙන් අපි සමග එකතු වෙච්ච ඔබ සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් නැවත වතාවක් මෙවැනි විද්වත් සංවාදයක් තුලින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් නැවතවතාවක් නීති පීඨ ශිෂ්‍යයාගේ යථාර්ථ සමාජ වගකීම වෙනත් දෘෂ්ටි කෝණයකින් ඉටු කරලීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා එහෙනම් අදට බොහොමත්ම ස්තුතියි අපි එක්ක එකතු වුණාට ආයුබෝවන්